කක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං. තෙරුවන් සරණයි. එතකොට ඔන්න ඒ විදිහට ප්‍රශ්න අහනවා. දැන් අපගේ උත්තරීතරේ මහාචාර්යතුමා ආනන්ද හාමුදුරු උත්තර දෙනවා. චතුන්නංකෝ ආවුසෝ ධම්මානම් පහනා චතුන්නං ධම්මානම් සමන්නාගමන හේතු ඒවමයන් පජා භගවතා භ්‍යාකතා සෝතාපන්නා අවිනිපාත ධම්මා නියතා සම්බෝධි පරායනාති. අන්න ආනන්ද හාමුදුරු උත්තරයක් දෙනවා. ඇවැත්නි, ධර්ම හතරක් පහ කළ යුතුයි. ධර්ම හතරක් ජීවිතයට බද්ධ කරගත යුතුයි. කුමක් පිණිසද? සතරපායෙන් සදහටම ගැලවෙන්න. සතරපායෙන් සදහටම ගැලවෙන්න ඒ කාන්ත වශයෙන්ම අවබෝධයෙන් යුක්ත මනුෂ්‍යයෙක් වෙන්න ධර්ම හතරක් ජීවිතයෙන් බැහැර කරන්න ඕන. ධර්ම හතරක් ජීවිතයට එක් රැස් කරගන්න ඕන. එහෙනම් දැන් බලන්න මේ දෙන උත්තරය තුල තියෙන ඒ ධර්ම ඔබේ ජීවිතේ පහ වෙලාද තියෙන්නේ? මේ කියන ධර්ම, ඒ කියන්නේ මේ කියන ධර්ම හතර ඔබේ ජීවිතෙන් පහ වෙලාද තියෙන්නේ? මේ කියන ධර්ම හතර ඔබේ ජීවිතේට එකතු වෙලාද තියෙන්නේ කියලා දැන් ඔන්න ඔබට කල්පනා කරලා බලන්න පුළුවන්. ඔන්න බලාගන්න පින්වතුනි, මේ ධර්ම හතර ඔබේ ජීවිතේ පවතිනවද නැද්ද කියලා ඔන්න මෙතන ඉඳලා අහගන්න. මේ උත්තරේ වටිනා උත්තරේ, ආනන්ද හාමුදුරුවන්ගේ උත්තරේ. දැන් ආනන්ද හාමුදුරුවන්ගේ උත්තරේ කිව්වහම ඔබ හිතන්න එපා මේ බුද්ධ වචනේ නෙවෙයි කියලා. ආනන්ද හාමුදුරුවෝ යම් වචනයක් කිව්වා නම් ඒ සෑම වචනයක්ම බුද්ධ වචන තමයි. සාරිපුත්තයන් වහන්සේත් එහෙමයි. මේ උත්තමයන් දෙන්න එසේ මෙසේ උත්තමයෝ දෙන්නෙක් නෙවෙයි. ලෝතුරු බුදුපියාණන් වහන්සේගෙන් නිතර ප්‍රශංසා ලැබපු, කිසිම අවස්ථාවක බැනුම් අහපු නැති, මොකද අනිත් භික්ෂූන්ට නම් ඕන් තරම් දොස් කියලා තියෙනවා, කිසිම අවස්ථාවක බැනුම් අහලත් නැති, ඒ වගේම යම් මොහොතක ප්‍රශංසා කළා නම් ආනන්ද මේ බුදුපියාණන් වහන්සේ විසින් නිතර ප්‍රශංසාවට ලක් වෙච්ච මහෝත්තමයන් දෙදෙනා වහන්සේ, මේ සාරිපුත්තයන් වහන්සේ සහ ආනන්ද හාමුදුරුවෝ, මේ උත්තමයන් දෙදෙනා අපේ ශාසනයේ මහා පුරුෂයෝ, අපේ ශාසනයේ අපේ මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරපු ඒ උත්තරීතර ධර්මය ලෝකයට ප්‍රචලිත කරපු මහා උත්තමයෝ දෙන්නෙක් මේ. මුන්වහන්සේලා දෙන්නාගේ වචනත් බුද්ධ වචනමයි. ලෝතුරු බුද්ධ පියාණන්සේ සාදු සාදු කියලා අනුමත කරා නම් ඒ බුද්ධ වචනයක්. සාරිපුත්තයන් වහන්සේගේ වචනය නිතරම ප්‍රශංසාවට ලක් කරමින් සාරිපුත්ත පණ්ඩිතයි සාදු 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 කියලා උන්වහන්සේ බුද්ධ වචනය අනුමත කරා. සාරිපුත්තයන් වහන්සේ යම් ධර්මයක් දේශනා කළාම සාරිපුත්ත පණ්ඩිතයි මාගේ ධර්මචක්‍රයේ ප්‍රවර්තනය කරන මාගේ ඖරස බුද්ධ පුත්‍ර සාරිපුත්ත පණ්ඩිතයි කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රශංසා කරමින් සාදුකාර දුන්නේ. ඒ වගේම ආනන්ද හාමුදුරන්ටත් ආනන්ද පණ්ඩිතයි කිය ආනන්ද හාමුදුරන්ගේ ප්‍රශංසාවට ලක් කරමින් තමයි බුදුපියාණන් වහන්සේ වචනේ අනුමත කරේ. එනිසා සාරිපුත්තයන් වහන්සේගේ වචනයත්, ඊළඟට ආනන්ද හාමුදුරන්ගේ වචනයත් කියන්නේ උන්වහන්සේලාගේ වචන එහෙම නෙවෙයි, බුද්ධ වචනේමයි කියලා ඔබ දැනගන්න ඕන. එහෙනම් මේ බුද්ධ වචනයට අනුවයි මේ උත්තරේ දෙන්නේ. මෙන්න ආගන්න, කතමේසං චතුන්නං. මොකද්ද මේ හතර? දැන් දේශනා කළානේ ධර්ම හතරක් ජීවිතෙන් බැහැර වෙන්න ඕන, ධර්ම හතරක් ජීවිතේට ඒකාබද්ධ වෙන්න ඕන. එතකොට සතර අපායන් සදාටම නිදහස් වෙනවා. ඊට පස්සේ අවබෝධයෙන් යුක්ත උතුම් මිනිසෙක් වෙනවා. එහෙනම් අන්න ධර්ම හතර අපි දැන් විමසලා බලන්න ඕන. කතමේසං චතුන්නං, මොකද්ද මේ ධර්ම හතර? යථා රූපේනකෝ ආවුසෝ බුද්ධේ අප්පසාදේන සමන්නාගතෝ අසුතවා පුතුජ්ජනෝ කායස්ස බේදා පරං මරණ අපායං දුග්ගතින් විනීපාතං නිරයං උප්පජ්ජති තථා රූපස්ස බුද්ධේ අප්පසාදෝ න හෝති
යථාරූපේනච කෝ ආවුසෝ බුද්ධේ අවේචප්පසාදේන සමන්නාගතෝ සුතවා අරිය ශාවකෝ කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උප්පජ්ජතේ තථා රූපස්ස බුද්ධේ අවේචප්පසාදෝ හෝතේ ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරථේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. දැන් මොකද්ද මේ කිව්වේ? යථාරූපේනකෝ ආවුසෝ බුද්ධේ අප්පසාදේන සමන්නාගතෝ අසුතවා පුතුජ්ජනෝ කායස්ස බේදා පරං මරණ අපායං දුග්ගතින් විනීපාතං නිරයං උප්පජ්ජති තථා රූපස්ස බුද්ධේ අප්පසාදෝ නහෝති. සතරපායෙන් සදාටම නිදහස් වෙන නිදහස් වෙච්ච සතරපායෙන් සදාටම නිදහස් වෙච්ච නියත සම්බෝධික පරායන, ඒ කියන්නේ නියතවම නිවන් දකින, නියතවම නිවන් දකින, නියතවම සතරපායෙන් නිදහස් වෙච්ච කෙනා. දැන් අර ඔබ හැමදාම කියන සූත්‍රයක් තියෙන්නේ, රතන සූත්‍රය පිරිත. සහ අවස්ස දස්සන සම්පදාය තයසු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි අදත්තිකෙන්චි චතුහපාහිච විප්පමුත්තෝ චචාබි ඨානානි අබබ්බෝ කාතු චතුහපාහිච විප්පමුත්තෝ. සතරපායෙන් සදාර්ම නිදහස් කවුද? සෝවාන් පුද්ගලයා. එහෙනම් සතරපායෙන් සදාටම නිදහස් වෙච්ච, ඒ වගේම නියතවම නිර්වාණ අවබෝධය ලබන, ඒ සදාතනික නිවනට පත්වන, ඒ කාන්තයෙන්ම නිවනට පත්වන, සතරපායෙන් නිදහස් වෙච්ච ආර්ය ශ්‍රාවකයා තුල පවතින ගුණ ලක්ෂණ හතරක් ගැන තමයි මේ කියන්නේ. එතකොට මෙන්න මෙතන විස්තර වෙනවා. යථා රූපේනකෝ ආවුසෝ බුද්ධේ අප්පසාදේන. බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රසාදයෙන් යුක්තව ඉන්න. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් නැහැ. එතකොට යම් ආකාරයකින් යථා රූපේනකෝ ආවුසෝ බුද්ධේ අප්පසාදේන සමන්නාගතෝ අසුතවා පුතුජ්ජනෝ කායස භේදා පරං මරණ අපායන් දුග්ගතින් විනීපාතං නිරයං උප්පජ්ජති තථා රූපස්ස බුද්ධේ අප්පසාදෝ නහෝති. ඉගෙන යම් ආකාරයකින් අසෘතවත් පෘථග්ජනෙක් ඉන්නවද මේ ලෝකේ? මරණින් පස්සේ කායස බේදා, කය බිඳිලා ගිය ගමන්. ඒ කය බිඳිලා ගමන් කියන්නේ, කය බිඳිලා ගිය ගමන් කියන්නේ රූපං ජීරති මච්ඡාණං. මේ රූපය මරණයෙන් දිරලා යනවා, මරණයෙන් අවසන් වෙනවා. නාම ගොත්තං නජීරති, රූපය මරණයෙන් කෙලවර වුණාට නාම ගෝත්‍රය අවසන් වෙන්නේ නැහැ. නාම ගෝත්‍රයේ චුති ප්‍රතිසන්දි වශයෙන් පුනර්භවයට යාවෙනවා. එතකොට කය තමයි මැරිලා තියෙන්නේ. ආත්මයක් වශයෙන් ගමන් කරනවා නෙවෙයි, හේතුඵල සත්‍යයක් වශයෙන්, නැත්නම් හේතුඵල පංච උපාදානස්කන්ධය සාකච්ඡා වෙනවා. හේතුඵල වශයෙන් කම්මස්ස කෝම්මි සත්තා, කර්මෙන් සත්‍යයක නිර්මාණය කරන හේතුඵල වශයෙන් පංච උපාදානස්කන්ධය යනුවෙන් සත්‍යයක් ඉන්නවද නැද්ද කියලා ඉතින් තර්ක කරන්න යන්න එපා. ඒක වෙනම කතාවක්, ගැඹුරින් දකින්න ඕන. දැන් භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය ඇතුළෙම තියෙන්නේ කම්මස්ස කෝම්මි සත්තා කියලා, සත්වයක කර්මය නිර්මාණය කරන්න කියලා. ඒ නිසා දැන් මෙතන මේ ආත්මයක් වශයෙන් භවයෙන් භවයට ගමන් කරන ආත්මයක් නැහැ. හැබැයි හේතුඵල වශයෙන් මේ පවතින පංච උපාදානස්කන්ධයෙන් ගොඩ නැගෙන කර්ම ශක්තියෙන් ඊළඟ පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. සුද්ධ සිංහලෙන් කිව්වොත් මේ පවතින දැන් සිතකය දෙකක් හැමෝටම දෙනවා, සිතක් සහ කයක්. මේ සිතකය ඇසුරින් උපදින කර්ම ශක්තියෙන් ඊළඟ සිත කය දෙක නිර්මාණය කරන තස්මා පුනබ්බව හෝති. කම්ම විපාක වට්ටන්ති විපාකෝ කම්ම සම්භව තස්මා පුනබ්බව හෝති ඒතන් ලෝකේ පවත්තති. කර්මයෙන් තමයි මේ විපාක වැඩපිළිවෙල හදලා දීලා තියෙන්නේ. එහෙනම් පුරාණ කර්මෙන්, පුරාණ අත්භවයේ කර්මෙන් හදලා දුන්නා පුරාණ කර්මයෙන් තමයි මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ සංකතය සකස් කරලා දුන්නේ පුරාණ කර්මෙන්. දැන් මොකද වෙන්නේ? කම්මා විපාක වට්ටන්ති, කර්මයෙන් මේ විපාක වටේ හදලා දෙනවා විපාකෝ කම්ම සම්භව.
ඊට පස්සේ ඒ විපාක වශයෙන් සකස් වෙලා තියෙන ඒ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන මෙන්න මේ සංකත ධර්ම අනාබෝධයෙන් පරිහරණය වීම නිසා නැවත ඒ මනස තුළම ගොඩ නැගෙනවා කර්මය. විපාකෝ විපාකෝ කම්ම සම්භව, විපාකය තුළ නැවත කර්මය සමුදය වෙනවා. තස්මා පුනබ්බව හෝති, ඒ නිසා මොකද වෙන්නේ? පුනර්භවයක් ගොඩ නැගෙනවා. ඒකෙවේ ආයි එකම දේ වෙනවා කියලයි කිව්වේ. ඒකෙවේ ආයි උපදිනවා, මහලු වෙනවා, දුක් විඳිනවා, මැරෙනවා. ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේවානං දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛකන්දස්ස සමුදය හෝති. නැවත දුක්ඛස්කන්ධයක් සමුදය වෙනවා. තස්මා පුනබ්බව හෝති, ඒ තන් ලෝකේ පවත්තති. ඒ නිසා ලෝකේ යනුවෙන් වැඩපිළිවෙලක් අපිට දකින්න ලැබෙනවා. එක අත්භවයක මනුස්ස ලෝකේ, තවත් භවයක දිව්‍ය ලෝකේ, තවත් භවයක පෙරේත ලෝකේ, තවත් භවයක නිර්ලෝකේ, තවත් භවයක අසුර ලෝකේ, තවත් භවයක තිරිසන් ලෝකේ, එක එක භව, එක එක තිරිසන්, එක එක ලෝක, තවත් භවයක බ්‍රහ්ම ලෝකේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරන මහණ මේ සත්‍යය නූපන්නේ අන්නර සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහේ විතරයි කියලා. අවිය අතප්ප සුදස්ස සුදාසි අකනිටා කියලා සුද්ධාවාස පහක් තියෙනවා. ඒ කියන්නේ අනාගාමී ඵලයට පත්තුලා පත් වෙලා මිය ගියොත් කෙනෙක්, අනාගාමී ඵලයේදී යම් බුද්ධ ශ්‍රාවකෙක් මිය ගියොත් අරහත් ඵලය පූර්ණ කරන්නේ නැතුව මෙන්න මේ අනාගාමී බුද්ධ ශ්‍රාවකයෝ ගිහිල්ලා උපදින බ්‍රහ්මතල පහක් තියෙනවා. අවිය අතප්ප සුදස්ස සුදාසි අකනිටා කියලා මේ පහේ ඉපදුනොත් ආයි ඒමක් නැහැ. ඒ කියන්නේ ආයි සසරට වැටෙන්නේ නැහැ, එහිදීම පිරිනිවන් පානෝ. එහෙනම් ඒ පහේ ඉපදෙන්නේ මේ සසර දුකෙන් නිදහස් වන උත්මය විතරයි. ඒ නිසා ඔන්න ඔය පහේ ඇර තව ලෝකෙ එතකොට තියෙන ඔය පහ ඇරුණාම 31න් තව තියෙන 26ක්. මේ 26ෙම උපදිනු සතර අපායයි, මනුෂ්‍ය ලෝකෙයි, දිව්‍ය ලෝක 6යි, ඔය අකනිටා දක්වා තියෙන අවිහතප්ප සුදස්සු සුදස්සී අකනිටා කියන බ්‍රහ්ම ලෝක පහ හැරුණාම එතනින් මෙහා පැත්තට බ්‍රහ්ම පාරිසජ්ජයේ සිට වේහප්පලේ අසග්නි සත්‍ය දක්වා තියෙන රූපාවචර බ්‍රහ්මතල සියල්ලෙමත්, ඒ බ්‍රහ්මතල 10ෙත්, ඒ වගේම ඒ 11ෙත්, ඒ වගේම ඊට අමතරව ආකාසනංචායතනය, විඤ්ඤාණංචායතනය, ආකින්චනංචායතනය, නේව සංඥා නා සංඥායතනය කියන ඉතුරු අරූපාවචර බ්‍රහ්මතල 4ෙත්. රූපාවචර එතන තියෙනවා 11ක්, අරූපාවචර හතරක්, එතකොට තියෙන එතන බ්‍රහ්මතල 15ක්. මෙන්න මේ බ්‍රහ්මතල 15ෙත්, දිව්‍ය ලෝක 6ෙත්, මනුෂ්‍ය ලෝකෙත්, සතර පායෙත්, මේ කියන ලෝක ඔක්කොගෙම ඉපදිනවා, ඉපදිලා තියෙනවා අපි හැමෝම. අපි හැමෝම නොයෙක් නොයෙක් වතාවල, මේක වතාවක් එහෙම නෙවෙයි, කිහිප සැරයක්. බුදුරජාණන් වහන්සේ එක්තර අවස්ථාවක ඔබ දන්නව සුප්‍රකට උපමාවක් කඩියෙක් පෙන්නලා ආනන්ද හාමුදුරන්ට කියනවා, ආනන්ද මේ කඩිය පවා, මේ ඔය මිදුලේ ඇවිදින ඔය කඩිය පවා සක්විති රජෙක් වෙලා ඉඳලා තියෙනවා මේ භයානක සසරේ කියලා. එහෙනම් පින්වතුනි මේ හැම තැනම ඉපදිලා තියෙනවා. අනන්ත කාලෙක ඉඳලා මේ විදියට උපදිනවා, දුක් විඳිනවා, මැරෙනවා. උපදිනවා, දුක් විඳිනවා, ඒ දුක් විඳින කාලය තුළ මහලු වෙනවා, ඊට පස්සේ මිය යනවා. අනන්ත සසරේ පටන් මේ ටික මේ විදිහටම සිද්ධ වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ ධර්මයේ අවබෝධ නොවීමෙන් තමයි මේ විපත්තියට මුහුණ දෙන්නේ. එනම් පෘථග්ජනයේ කියන අසෘතවා පෘතුජ්ජනෝ. අසෘතවා කියන්නේ අහන්නේ බන, සෘතවා කියන්නේ කන් දෙන කෙනා, අසෘතවා කියන්නේ අහන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැන් මෙතන හිටියත් ඒ අසෘතවා පෘථග්ජනෙක් නම් ඉන්නේ මේ අවට කොහේ හරි කනකට ගන්නෑ මේ කියන වචනේ. කොච්චර කරුණාවෙන් මම මේ ධර්මය පෙන්වා දෙන්න හැදුවත් දැන් මෙතන ඒත් කනකට ගන්නෑ. මෙන්න අසෘතව පෘථග්ජනේ හඳුන ගන්න පුළුවන් ලේසි ක්‍රමේ. කනකට ගන්නෑ, අපිට වැඩක් නැහැ ඕවා. එයාට හිතෙන්න පුළුවන් මේ වෙලාවේ මේ බණහන වල වැඩිය මම සින්දුවක් ඇහුවා නම් හොඳයි කියලා. මෙතන හිටිය සමායට ෆෝන් එකක් කනේ ගහගෙන සින්දුවක් අහන වෙන්න පුළුවන්. මේ තමයි අසෘතව පෘථග්ජනය. සසර පුරාම කරේ ওই ගොන් වැඩේ තමයි. ඒ නිසා මොකද වෙන්නේ? එයාට අත් වෙන ඉරණම් මොකද? අසෘතව පුතුජනෝ කායස බෙහෙදා. කය බිඳිලා ගිය ගමන් කය මරණයෙන් කෙලවර වෙනවා. කය බිඳිලා ගිය ගමන් කායස බේදා පරම් මරණ අපායන් දුක්ගතින් විනිපාතං නිරයන් උප්පජ්ජති. එයා නිරය ප්‍රමුඛ සතර අපාය ගිහිලා අපාය උපදිනවා.
කෞද අශෘතවත් පෘථග්ජනයා. ඔබ තුළ ඉන්න අශෘතවත් පෘථග්ජනයා මරා දමන්න පින්වතුනි. ආර්ය ශ්‍රාවකයාට පණ දෙන්න, ජීවේ දෙන්න ඇතුළින්නේ අශෘතවත් පෘථග්ජනයා නම් ඒකාන්තෙම ඔය ශරීරේ තියෙනකන් තමයි උඩ පනින්නේ. ඕක මිය ගිය ගමන් නින්දෙන් ඇහැරුණාසේ ගිහිල් උපදිනවා නිරේ ප්‍රමුඛ සතරපාය. එදාට තමයි මේ මිනිස්සෙක් වශයෙන් ගත කරපු ජීවිතයේ තියෙන වටිනාකම තේරුම් ගන්න හිතෙන්නේ. හැබැයි හිතෙන්නේ නෑ එහෙම කිව්වට. මොකද ගිනි අපායක ගිහිල්ලා ගිනි ගොඩක වැටුණට පස්සේ ආයෙ මොනවා හිතන්නද? එහෙනම් අශෘතවත් පෘථග්ජනයාට උරුම වෙන ඉරණම මොකද්ද? මේ තියෙන්නේ මම නෙවෙයි කියන්නේ බුදු පියාණන් වහන්සේ. අශෘතවා පුතුජ්ජනෝ කායස ભેදා පරම්මරණ අපායන් දුක්ගතින් විනීපාතන් නිරයන් උප්පජති. මං අහන්නේ ඔබෙන්, ඔබ කැමතිද නිරේ උපදින්න කියලා? අපි නම් කැමති නෑ. අපි නම් නිරේ උපදින්න සතර අපායට යන්න කැමති නෑ. අපි එච්චර දුකක් උහුලන්න බෑ සසරේ. ආයේ මෙච්චර කාලයක් ඔය සතර අපාය තමයි ඉඳලා තියෙන වැඩිම කාලය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහාන නිරය සත්‍යයේ මහා ගෙදර වගේ කියලා. සත්‍යයේ මහා ගෙදර වගේ කියලා. ඒ කියන්නේ වැඩිම කාලයක් ඉන්නේ මහා ගෙදර. මහා ගෙදර කියන්නේ කොහේ ගියත් ආයි කැරකිලා එන තැන. අන්න මහා ගෙදර වගේ මේ සියලුම සක්වල ධාතුවල සැරිසරලා, ඒ කියන්නේ සියලුම මේ ලෝක ධාතුවල සැරිසරලා දිව්‍ය ලෝකවලත් ගිහිල්ලා බ්‍රහ්ම ලෝකවලත් ගිහිලා ආයි මහා ගෙදරට යනවා වගේ නිරේටම යනවා. ඇදි ඇදි එතෙන්ටමයි යන්නේ. එහෙනම් බුද්ධ වචනේ මොකද්ද? නිරේ ඇවිල්ලා මහා ගෙදර වගේ කියලා සත්‍යයේ. ඒ කියන්නේ වැඩිම කාලයක් අපි ගත කරලා තියෙන නිරවල. තවත් යන්න ආසද නිරේට? නිරය කියන්නේ අතිශය භයානක තැනක්. සංජීවය, සංඝාතය, කාලසූත්‍රය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචී කියලා මහා නිර අටක් තියෙනවා මේ මහා පොළොව මැද්දේ. භාගතුන් වහන්සේ දක්වනවා කාට හරි නිරගෙන බලා ගන්න ඕන නම් ඔන්න සූත්‍රයක් තියෙනවා මජ්ඣිම නිකායේ ශුඤ්ඤත උපරි පණ්ණාසිකේ ශුඤ්ඤත වග්ගේ දේවදූත සූත්‍රය අරන් බලන්න. බුද්ධ වචනය තානුව නිරය කියන්නේ මොන වගේ තැනක්ද කියලා. ඔය නිරය ගැන මම පුංචි උපමාවක් ඔබට කියන්නම්. එතකොටයි මේ ධර්මයේ ඔබට මේ ධර්මයේ තියෙන වටිනාකම තේරෙන්නේ. ලෞතර බුදු පියාණන් වහන්සේ උත්තරීතර ධර්මයේ තියෙන වටිනාකම තේරෙන්න අපි හොඳට බණ අහන්න ඕන. මේ කණෙන්, සෝතවදානෙන්, උවමනාවෙන්, උවමනාවෙන්, නුවමනාවෙන්, උවමනාවෙන් මම ඔබට පුංචි උපමාවක් කියන්නම්. තථාගත ලෞතර බුද්ධ වචනයට අනුවම බාල පඬිත කියලා සූත්‍රයක් තියෙනවා. බාලයා සහ පඬිතයා. බාලයා තමයි පෘථග්ජනයා, පඬිතයා තමයි ආරි ශ්‍රාවකයා. එතකොට බාලයා කිව්වේ පෘථග්ජනයා. පෘථග්ජනයා බාලයි. කුමකින්ද බාල? ඥානයෙන් බාලයි. වයසින් නෙවෙයි, ඥානයෙන් බාලයි. ඥානය අර පුංචි දරුවෝ ඉන්නේ, පොඩි බාල දරුවෝ. ඒ දරුවන්ට වැටහීමක් නැහැනේ ජීවිතය ගැන. ගින්දර ගැන වැටහීමක් නැහැ පොඩි එකාට. යනවා ගින්දරක් දැක ගමන් අත දාන්න. අන්න බාලකම නිසා කරන වැඩ. එනිසා බාලයා සහ පඬිතයා කියලා දෙන්නෙක් ඉන්නවා ලෝකේ. මෙන්න මෙතනින් බාලයා කියන්නේ ධර්මය හරියට අවබෝධ නොවෙච්ච කෙනා. බාලයා කියලා කියන්නේ තථාගත ධර්මය අවබෝධ කරගත්තේ නැති කෙනා. පඬිතයා කියන්නේ තථාගත සද්ධර්මය අවබෝධ කරගත්ත කෙනා. එතකොට මෙන්න මේ බාලයා සහ පඬිතයා උපමාවට අරගෙන ඒ දෙන්නා ගැන භාගතුන් වහන්සේ දේශනා කරන සූත්‍රයක් තියෙනවා බාල පඬිත සූත්‍රය කියලා. මෙන්න මේ බාල පඬිත සූත්‍රයේ භාගතුන් වහන්සේ පෙන්වනවා බාලයට, ඒ කියවේ අශෘතවත් පෘථග්ජනයට යන්න වෙනවනේ කොහෙද? අශෘතවත් අශෘතවා පුතුජ්ජනෝ කායස ભેදා පරං මරණ අපායන් දුක්ගතෙන් විනීපාතං නිරයන් උප්පජ්ජති. නිරයට යන්නේ. අන්නේ නිරය ප්‍රධාන වශයෙන් නිරයට යන්නේ. සතර අපායෙන් ප්‍රමුඛතම තැන නිරය. ඔතෙන්ට තමයි යන තරමක් යන්නේ. ඔබ දන්නවද ධර්මයේ දක්වලා තියෙනවා මේ 31 තලයක් තියෙනවනේ ලෝක 31ක්. මේ 31 තලයෙන් වැඩියෙන්ම ලෝක සතුන් ඉන්න තැන. වැඩියෙන්ම ලෝක සතුන් ඉන්නේ නිරයේ. නිරයේ අවීජි මහ නරකේ. ඒ කියන්නේ උත්තරීම උෂ්ණත්වය තියෙන තැන තමයි අවීජි මහ නරකේ කියන්නේ. උත්තරීම දඬුවම් ක්‍රියාත්මක වෙන තැන තමයි අවීජි මහ නරකේ කියන්නේ. ඔන්න ඔතන තමයි වැඩිම ලෝක සතුන් ඉන්නවා කියලා ධර්මය දක්වලා තියෙන්නේ. වැඩිම ලෝක සතුන්. දැන් කල්පනා කරන්න මෙහෙම උදාහරණයක්. මහ මුහුද ගන්නකෝ. මහ මුහුද
අපි දන්නවානේ මේ මහපොළොවෙන් හතරෙන් තුනම්ම තියෙන සාගරය කියලා. මේ සාගරයේ පින්වතුනි කී ගෝටියක් ලෝ සතුන් ඉන්නවද සාගරයේ? අර මුහුදේ ඉන්න එක එක ඇල්ගි ඔය සුද්ධ ජීවි වර්ගවල ඉඳලා ගත්තාම අර තිමිරය තිමිල පිංගලේ අජ්ජාරෝහණය කියලා මාළු වගේක් ඉන්නවා. යොදුන් 100 200 300 400 500 යොදුන්. සූත්‍රය පහරාද සූත්‍රය. මොකද කියන එක බුද්ධ වචනේ වෙන්නේ නැහැ. මම ඒකයි සූත්‍රවල නමුත් කියන්නේ. පහරාද සූත්‍රය. අරන් බලන්න. පහරාද සූත්‍රයේ විස්තර කරනවා භාගතුන් වහන්සේ මේ මහා මොහොතේ ඉන්නවා කියලා යොදුම් 500ක් විශාල මාළුවොත්. යොදුම් 500ක් කියන්නේ කවදාවත් අපිට දකින්න හම්බෙන්නේ නැහැ මහා මොහොත මැද්දේ ඉන්න මහා ගැඹුරු මොහොතේ ඉන්න සත්තු. එතකොට සුත්‍ර ජීවියාගේ ඉඳලා ඒ තරම් විශාල මාළුත් ඉන්නවා මොහොතේ. එතකොට අපි දන්නවා කී කෝටියක් ඉන්නවද පින්වතුනි මොහොතේ සත්වයෝ. ගණන්ල බලන්න පුළුවන් ද කොච්චර විශාලයිද සත්ව මහා සාගරය? ඒකේ කොයිතරම් ලෝක සතුන් ඉන්නවද? ඒ කියන්නේ ස්ත්‍රිසන් සත්ත්ව ඉන්නද මාළු? මාළු ඇතුළු නොඑක් නොඑක් ජීවීන්. එහෙනම් මතක තියාගන්න ඒ සප්ත මහා සාගරයේ ඉන්න සත්තුන්ටත් වඩා අපරිමේය ලෝක සතුන් ප්‍රමාණයක් ඉන්න තැන හැටියට සඳහන් වෙන්නේ අවීචි මහා නරකය. අවීචි මහා නරකය නිර්වලෙන් යටම තියෙන අති භයංකාර නිරය. අම්මා තාත්තා එහෙම මැරුවාම යන තැන බුදුරජාණන් වහන්සේගේ ලෙසෙලෙව්වහම යන තැන. ඊළඟට රහතන් වහන්සේ කෙනෙක් එහෙම ඝාතනය කරාම යන තැන. ඊළඟට සංඝ බෙහෙදේ කියන තථාගත ලෝතුරු බුදුපියාණන් වහන්සේගේ පවිත්‍ර නිර්මල බුද්ධ වචනය කොමනෝ ලාභය ප්‍රශංසාවක් උදෙසා විකෘති කරමින් දේශනා කරාම යන තැන. අවීචි මහා නරකය. උතන තමයි වැඩිම ලෝ සතුන් ඉන්නේ. කොච්චර භයානකද? ඉතින් ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ කියනවා ඔය බාල පඬිත් සූත්‍රයේ. ඒ වෙලාවෙ එතන හිටපු භික්ෂුන් වහන්සේ කෙනෙක් භාගතුන් වහන්සේගෙන් අහනවා භාගතුන් වහන්සේ නිරය ගැන ඔබ වහන්සේට උපමාවක් දෙන්න බැරිද කියලා. නිරය ගැන. ඔන්න උන්වහන්සේ දීපු උපමාව. ඔන්න අහගන්න එහෙනම්. උන්වහන්සේ කියනවා පුළුවන් මහණ. එහෙනම් අහගන්න. මෙන්න නිරය ගැන උපමාව. එක්තරා මේක උපමාවක්. එක්තරා පුරුෂයෙක් ඉන්නවා යම්කිසි වර්ධකට ඔහු වර්ධකරුවෙක් වෙනවා. ඊට පස්සේ මොහුව රාජපුරුෂ විසින් අල්ලගෙන යනවා රජ්ජුරුව ගාවට. අල්ලන් ගියාම රජ්ජුරුව මේ රාජපුරුෂයා රජ්ජුරුව මේ සොරාට නැත්තම් මේ ද්‍රෝහියාට රාජ්‍ය ද්‍රෝහියාට දඬුවමක් පනවනවා. මොකක් දනවා දඬුවම? මෙන්න මේකයි දඬුවම. රාජපුරුෂයන්ට කියනවා රාජපුරුෂය මේ පුරුෂයාට යකඩවුල් තියෙන්නේ තියුණු යකඩවුලක් අරගෙන තියුණු යකඩවුලක් අරගෙන සිය වතාවක් ශරීරයට අනින්න කියලා. සිය වතාවක්. ඊට පස්සේ රාජපුරුෂය මොකද කරන්නේ? මේක උපමාවක්. දැන් කල්පනා කරන්න යන්න එපා මේව වෙන්න පුළුවන්ද බැරිද කියලා. මොකද මේක උපමාවක්. ඉතින් පැහැදිලි කරන්න වෙන ක්‍රමයක් නැහැ. උපමාවක් මේක. රාජපුරුෂය මොකද කරන්නේ? මේ පුරුෂයාට යකඩ උලක් අරගෙන ඉතාම තියුණු යකඩ උලක් අරගෙන සිය වතාවක් අනිනවා. ඇනලා පැත්තකට විසි කළා දානවා. ඊට පස්සේ මැරෙන්න එපයි දැන් මේ මිනිහා. මේ මිනිහා කර්ම ශක්තියට මැරෙන්නේ නැහැ. ඊට දවල් කාලේ දැන් උදේවරුේ තමයි මේ විදිහට යකඩුලෙන් සිය වතාවක් ඇන්නේ. ඊට පස්සේ දවල්වරුේ ඒ රජතුමා අහනවා අර රාජපුරුෂයන්ගෙන් අර පුරුෂයා මිය ගිහින්ද? නැහැ ස්වාමීනි. එහෙනම් තව පාරක් යකඩුල අරගෙන සිය පාරක් ඇනපල්ලා. නියෝග කරනවා. දවල්වරුේ අර පුරුෂයා අරගෙන යකඩුලෙන් යවුලෙන් යකඩුලෙන් සිය වතාවක් ශරීරයට අර විදිහටම අනිනවා. ඊට පස්සේ පැත්තකට විසි කළා දානවා. ඊට පස්සේ මැරෙන්න දැන් ඉතින් සිය වතාවක් නෙවෙයි දැන් 200 වතාවක් ඇනලා තියෙන යකඩුලෙන් දැන් ওই විදිහට ඇනලා පැත්තකට විසි කළා දැම්මා. දැන් ඊට පස්සේ බලනවා රාත්‍රී වෙනකොට මේ පුද්ගලයා මිය ගිහින්ද? නැහැ. රජතුමා කියනවා තවත් යකඩෝ සිය පාරක් යකඩුලෙන් යවුලෙන් තවත් සිය වතාවක් ඔය අසත්පුරුෂයාට ඇනපල්ලා කියලා. ඊට පස්සේ රාජපුරුෂයෝ තවත් සියවතාවක් යකඩුලක් අරගෙන ආයනිනෝ. දැන් 300 වතාවක් යන යකඩුලෙන්. යකඩුලක් කියන්නේ තියුණු ආයුධයක්. ඒකෙන් දැන් උදේ සියවතාවක් යන, දහවල් සියවතාවක් යන, රාත්‍රියේ සියවතාවක් යන. මේ සත්‍යයේ කර්ම ශක්තිය නිසා මිය ගියේ නැහැ. ඊට පහුවෙන්ද රජතුමා අහනවා
අර පුරුෂයා මිය ගිහින්ද? නෑ. එහෙනම් අදත් උදේ සියවත්තාවක් ඔය විදිහට අනපල්ලා. ඊට පහුවෙනිදාත් ඔය විදිහට යකඩුල අරගෙන සියවතාවක් අනිනෝ. දවල් අහනෝ මිය ගිහින්ද? නෑ. එහෙනම් දවල්ටත් අනපල්ලා. දවලුත් ඔය විදිහට යකඩුලෙන් සියවතාවක් අනිනෝ. ඊට හවසත් ඔය විදිහටම සියවතාවක් අනලා බලනවා මැරෙයිද? නෑ. මේක උපමාවක් විතරයි. නැත්තම් මෙහෙම වෙන්න පුළුවන්ද කියලා කල්පනා කරගෙන ඊට පස්සේ බුද්ධ වචනේ මේ මම මේ කියන්නේ. උපමාවක් කිව්වහම මේක ඉතින් ලෝකයේ ඇතුලේ සිද්ධ වෙන දෙයක් වෙන්න නොඋනත් මේක පෙන්වන්නේ මේ මෙන්න මේ උපමාව ඇසුරෙන් ධර්මයේ තේරුම් ගන්න කියලයි කියන්නේ. දැන් අර ඔබ අහලා තියෙනවනේ අර මනුෂ්‍යත් භවයේ විස්තර කරන උපමාවක් කන කැස් බෑව විසඳුරෙන් එළිය බලනවා කියලා. ඒ වගේ උපමා මේක. උපමාවක්. එතකොට මේ විදිහට දැන් උදේට සියවතාවයි දහවලට සියවතාවයි රාත්‍රියට සියවතාවයි යන දිවසේ 300 වතාවක් දවසකට යකඩෝලෙන් අනිනවා. මේ විදිහට දවස් 2 3 4 ඔය විදිහට සතිය ඊට පස්සේ මාසේ අවුරුද්ද ඔහොම ගත වෙනවා. ඔහොම අවුරුදු 100ක් යනවා. ඔය විදිහට මේ පුරුෂයාට මේ රාජපුරුෂයෝ අවුරුදු 100ක් උදේට 300 වතාවයි උදේට 100 වතාවයි දහවලට 100 වතාවයි රාත්‍රියට 100 වතාවයි වශයෙන් 300 වතාවක් දවසකට යකඩෝලකින් ඉතාම තියුණු යකඩෝලකින් අනිනවා ශරීරයට. මේ විදිහට දවස දවස ගත වෙලා අවුරුදු 100ක් ගත වෙනවා. අවුරුදු 100ක් ගත වෙනවා. අවුරුදු 100ක් දවසකට 300 වතාව බැගින් අවුරුදු 100ක් පුරා මේ පුරුෂයාට යකඩ උලක් අරගෙන අනිනවා දවසකට 300 වතාව බැගින් අවුරුදු 100ක්. එහෙම දේශනා කරලා ලෞතර බුදුපියාණන් වහන්සේ මනුෂ්‍යයන්ගෙන් අහනවා, ඒ එතන හිට භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මහණ කිමෙක්ද නුඹලාට සිතෙන්නේ? ඒ පුරුෂයා විඳින දුක ගැන ඔබට මොකද හිතෙන්නේ කියලා අහනවා. එතකොට ඒ ඉන්න භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා, අනේ භාගතුන් වහන්ස, දවසකට 300 වතාවක් බැගින් යවුලකින් පහර කකා අවුරුදු 100ක් පුරා ඒ පුරුෂයා විඳින දුක ගැන කුමක් කියන්නද භාගතුන් වහන්ස? යකඩුලකින් එක වතාවක් එන්නත් ඒකත් අපරිමිත දුකක් නේ. යවුලක් අරගෙන එක වතාවක් එන්න නම් මිනිහෙට ඒකත් අපරිමිත දුකක් නේ. හුලගන්න බැරි තරම් දුකක් නේ භාග්‍යවතුන් වහන්සේ එක පාරක් එන්න නම්. එක පාරක්. ඒ බඳු පහරවල් 300 බැගින් අවුරුදු 100ක් පුරා ඒ පුරුෂයා යවුල් පහර කමින් උහුලන දුක නම් භාග්‍යවතුන් වහන්සේ අපිට හිතා ගන්නවත් බෑ කියලා. එහෙම දේශනා කරද්දි එහෙම සඳහන් කරද්දි භාගතුන් වහන්සේ ඉන්නේ හිමාල වනයේ හිමාල පර්වතය අසල. උන්වහන්සේ ඉතාම චූටි කුඩා ගල් කැටයක් අතට ගන්නවා. කුඩා ගල් කැටයක්. බාල පණ්ඩිත සූත්‍රය. කුඩා ගල් කැටයක් අතට අරගෙන ඒ ගල් කැටේ අල්ලේ තියාගෙන අහනවා, මහණ කිමෙක්ද නුඹලාට හිතෙන්නේ? අර ඈත පේන අර යොදුන් ගණන් දිගපළල උස හිමාල පර්වතයේද මගේ මේ අතේ තියෙන ගල් කැටයද විශාල? අනේ භාගතුන් වහන්සේ, ඔබ වහන්සේගේ අතේ තියෙන ගල් කැටයයි අර ඈත තියෙන හිමාල පර්වතයයි බැලුවාම කොහොම මේ දෙක සංසන්දනය කරන්නද? අර ඈත තියෙන හිමාල පර්වතයත් එක්ක බැලුවාම ඔබ වහන්සේගේ අතේ තියෙන ගල් කැටේ ගණනකටවත් ගන්න බැහැ කියලා භික්ෂුන් වහන්සේ උත්තරයක් දෙනවා. එතකොට කියනවා, මහාන එහෙනම් මතක තබා ගන්න. එහෙනම් මතක තබා ගන්න අර පුරුෂයා දවසකට 300 වතාව බැගින් අවුරුදු 100ක් පුරා යවුල් පහර කමින් උහුලන දුක මගේ මේ අතට ගත්ත ගල් කැටයට උපමා කරොත් ඒ සත්‍ය නිරේඩ ගියාම උහුලන දුක අන්නර හිමාල පර්වතය වගේ කියලා. බාල පණ්ඩිත සූත්‍රය. ඥානවන්ත මිනිස්සෙන් නම් තේරුම් ගන්න පුළුවන් නිරේතින දුක මොන වගේද කියලා. අන්න නිරේට යන්නේ මොකක් නිසාද? බුද්ධ අප්‍රසාදේන. බුදුරජාණන් වහන්සේ කෙරේ අප්‍රසාදයෙන් ජීවත් වුණා. අප්‍රසාදයයි අවිච අප්‍රසාදයයි මොකද්ද කියලා තේරුම් ගන්න ඕන. අප්‍රසාදය කිව්වහම කෙනෙක් හිතෙන්න පුළුවන් නෑනේ මම බුදුහාමුදුරන්ට මල් පහන් තියලා හොඳට වඳිනවනේ කියලා. එපමණකින් බුදු පියාණන් වහන්සේ කෙරේ ප්‍රසාදයට පත් වෙච්ච පුද්ගලයෙක් වෙන්නේ නෑ. මතක තියාගන්න. එපමණකින්ම ප්‍රසාදයට පත් වෙච්ච පුද්ගලයෙක් වෙන්නේ නෑ. ඕන තරම් ඉන්නවා මම දැකලා තියෙනවා. මහසෑය ගාවට ඇවිල්ලා වඳින මිනිස්සු බුදුරජාන් වහන්සේට සාදු සාදු කියලා අර කංචු කෙල්ලෙල්ල
හැබැයි ඔවුන්ගේ ජීවිතවල බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාදයක් ඇති බව පේන්නේ. ඔවුන්ගේ චින්තනය සහචාරියාව දිහා බැලුවාම, හැසිරෙන විදිහ දිහා බැලුවාම, මොකද බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයක් ඇත්නම් ඔහුට ධර්මය කෙරෙහිත් ප්‍රසාදයක් තියෙන්න ඕන, ඔහුට ආර්ය මහා සංඝරත්නය කෙරෙහිත් ප්‍රසාදයක් තියෙන්න ඕන. යමෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සත්‍යවාදීව අවංකවම ගරු කරනවා නම් ඔහුට ශ්‍රී සද්ධර්මය ගැනත්, ඔහුට ආර්ය මහා සංඝරත්නය ගැනත් අවංක ගෞරවයක් පිරෙනවා මානසේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන අර නිකං නාම මාත්‍රික ගෞරවයක් තිබුණට හරියන්නේ නෑ. එහෙම නාම මාත්‍රික ගෞරවයක් තිබුණ කියලා සතර අපායෙන් ගැලවෙන්න බෑ. එහෙනම් අද අහගන්න ඔබ ධර්මයේ. එතකොට මම පැහැදිලි කරලා දෙන්නම් කොයි වගේ පුද්ගලයෙක්ද ගැලවෙන්නේ මෙතනින් කියලා. එහෙනම් පින්වතුනි, ඔන්න ඔය නිරේ උපදිනව කවුද? අසෘතුවත් පෘථග්ජනය ගිහිල්ලා. එහෙනම් බලන්න අර උපමාවට අනුව ඔහුට විඳින්න වෙන දුක. දැන් බලන්න අර පුරුෂයා නම් යවුල් පහර කමින් උපරිම දුක් විඳින්නේ අවුරුදු 300, අවුරුදු 100යි. හැබැයි නිරේකට ගියාම ඉන්න වෙනවා වසර කෝටි ගාණක්, කල්ප ගණන් දුක් විඳින්න වෙනවා. වසර කෝටි ගාණක් අර හිමාල පර්වතය හා සමාන දුකක් අර පුරුෂයාට අනුව. හිමාල අර පුරුෂයාගේ දඬුවමත් එක්ක බැලුවාම හිමාල පර්වතය වගේ කියලා කියන්නේ මෙච්චරක් කියලා විස්තර කරන්න බැරි දුකක් විඳින්න ඕන නිරේට ගියාම. එහෙනම් පෘථග්ජන කියන ස්වභාවය ඉන්න හැම කෙනෙක්ම යනවා එතෙන්ට. ඒක ප්‍රතිශතය තමයි දැක්වේ නකසිකෝපම සූත්‍රයෙන්. පොළොව පොළොව මහ පොළොවේ පස් සහ නියපොතට ගත්ත පස් ටිකට උපමා කරමින්. එහෙනම් අන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම්කිසි අප්‍රසාදයක් තියෙන්නේ කාටද? පෘථග්ජන ලෝක සත්වයාට. එහෙනම් මේ පෘථග්ජන ලෝක සත්වයා නිරයට යන කෙනෙක්, කය මැරිලා ගිය ගමන් නිරේ ප්‍රමුඛ සතර අපායට යන කෙනෙක්, කය මැරිච්ච ගමන් එයා නිරේ ගිහිල්ලා පහළ වෙන. නිරේ ප්‍රමුඛ සතර අපාය, නිරේටමයි වැඩි හරියක් යන්නේ. ඒක තමයි පෙන්වන්නේ අවීච මහා නරකේ තමයි මේ සක්වලේ වැඩිම ලෝ සතුන් ඉන්නේ කියලා. ඒ කියන්නේ යන තරම් යණයක, අපේ සිංහලේ දෙන යණයක කුරහ බිඳගෙනම යනවා කියලා. ඒ කියන්නේ යනකොට යන්නේ අවීච මහා නරකේටමයි. ඒ කියන්නේ ඒ තරම්ම අකුසල් කරගන්නවා මිනිස්සෙක් වශයෙන් ජීවත් වෙද්දී. සමහර මිනිස්සු කරන වැඩ දිහා බැලුවාම අවීච මහා නරකයට යන්නේක පුදුමයක් නැහැ කියලා පේනවා. ඒ කරන අසත්පුරුෂ වැඩ දිහා බැලුවාම අම්මා තාත්තටත් ගහනවා පයින්. අම්මා තාත්තා ගහන, අම්මා තාත්තට පයින් ගහනවා. අම්මා තාත්තා, මම මේ දැක්ක පහෝගේ කාලේ වීඩියෝ එකක් තරුණ ගෑණ ළමෙන්. අම්මට ගහනවා, අසරණ අම්මට ගහනවා පයින්. එපමණකින් නොනැවතී මරලක් දානවා අවසානයේ. ඉතින් අවීචි මහා නරකයට යන්නේ නැතුව දිව්‍ය තලයකට යන්නද? ඒ වගේ අසත්පුරුෂ මිනිස්සෙක්. එහෙනම් පෘථග්ජනයා කියන්නේ ඒකාන්තයෙන්ම නිරයට යන්න දොරගොළු විවුර්ත කරගෙන ඉන්න කෙනෙක්. එහෙනම් පින්වතුනි, ඔබේ තත්ත්වයට වැටෙන්න එපා. කිසි දවසක ඔබට ඉන්නේ පිහිට වෙන්න ඔබ විතරයි. බුදුරජාණන් වහන්සේ ඔබට මේ ධර්මයේ දේශනා කළේ ඔබට, මට, මමයි ඔබයි කියන අවසාන විග්‍රහයදී දෙන්නෙක් නෙවෙයි, එක්කෙනෙක්. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ ධර්මයේ වැටහෙනවා නම් අවසාන විග්‍රහයදී මම සහ ඔබ කියන්නේ දෙන්නෙක් නෙවෙයි, එක්කෙනෙක් කියලා වැටහෙයි. ඒ නිසා මම නිරයට ගියත් එකයි, ඔබ නිරයට ගියත් එකයි. අපි දෙන්නම නිරයට ගියාම අපි දෙන්නටම උරුමෙන් එකම දුක. මේ නිසා මමත් නිරෙන් ගැලවෙන්න ඕන, ඔබත් නිරෙන් ගැලවෙන්න ඕන, අපි දෙන්නම ගැලවෙන්න ඕන මේ භයානක නිරෙන්. එහෙනම් අපි දෙන්නම ලෝතුරු බුදුපියාණන් වහන්සේ කෙරෙහි අප්‍රසාදයක් ඇත්නම් හිතේ ඒක පහ කළ දාන්න ඕන. සුළු අප්‍රසාදයක් ඇත්නම් භාගතුන් වහන්සේ ගැන ඒක වහාම මනසින් පහ කරන්න ඕන. මම කියලා දෙන්නම් ධර්මයේ හැකි පමණින්. එතකොට එහෙනම් පෙන්නනවා මෙන්න ආනන්ද හාමුදුරුවෝ, මෙන්න යම් ආකාරයකින් යම් අසෘතවත් පෘථග්ජනයෙක් තුළ පවතිනවද බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රසාදයක්, මෙන්න මේ අසත්පුරුෂ පෘථග්ජනය, අසෘතවත් පෘථග්ජනයා කය මැරෙනවත් එක්කම මරණින් පස්සේ ගිහිල්ලා උපදින්නේ අපායන්, කායස බේදා පරං මරණ අපායන් දුක්ගතින් විනීපාතන් නිරයන් උප්පජ්ජති. තථා රූපස බුද්ධේ අප්‍රසාදෝ නහෝති. යම් බුද්ධ ශ්‍රාවකයෙක් ඉන්නවා නම් මෙන්න බුද්ධ ශ්‍රාවකයා තුළ අන්නේ ලක්ෂණේ නැහැ. මොකද්ද? බුදුරජාණන් වහන්සේ ගැන තුන් හිතකින්වත් අප්‍රසාදයක් ඇති කරගෙන හිතන්නේ නැහැ එයා. අප්‍රසාදයක් එයාට ඇති වෙන්නේ නැහැ. අර මාර විතර්ක කියලා જાතියක් තියෙනවා, පස්සේ කතා කරන්නම්. බුදුරජාණන් වහන්සේට එරෙහි වෙන නොඑක් සිතිවිලි හිත ඇතුලෙන්, ඒව නෙවෙයි මේ කියන්නේ.
චේතනාවෙන් බුදුරජාණන් වහන්සේට නින්දා කරන අදහසක්, ඒවගේම උන්වහන්සේ ගැන විවේචනය කරන වචනයක්, උන්වහන්සේගේ උත්තරීතර නාමය කෙලෙසන ක්‍රියාවක් කිසි දවසක සිද්ධ කරන්නේ නැහැ බුද්ධශ්‍රාවකේ. එහෙනම් අන්න බුද්ධශ්‍රාවකේ තුළ දකිින්ට ලැබෙනවා මෙන්න මේ ලක්ෂණය. යතා රූපේනචකෝ ආවුසෝ බුද්ධේ අවේචප්පසාදේන සමන්නාගතෝ සුතවාරිය ශාවකෝ කායස භේදා පරං මරණා සුග්ගතින් සද්දං ලෝකං උප්පජ්ජති තතා රූපස්ස බුද්ධේ අවේචප්පසාදෝ හෝති. යනාදි වශයෙන් විස්තර වෙන ඉතින් හැපතර ඉතිපිසෝ භගවරහං යනාදි වශයෙන් බුදු ගුණ ඒ ගාතාව. එතනින් සඳහන් කරන්නේ මොකද්ද? යම් ආකාරයකින් පෘථග්ජනෙක් තුල දකින්න ලැබෙනවද මේ කය මැරෙනවත් එක්කම සතරපාය උපදින්නට නියමිතේ පෘථග්ජනය තුළ දකින්න ලැබෙනවද බුදු පියාණන් වහන්සේ ගැන අප්‍රසාද ජනක ස්වභාවයක්. මෙන්න මේ අප්‍රසාද ජනක ස්වභාවය දකින්න නැහැ අන්න පහවෙච්ච ධර්මයක් ආරි ශ්‍රාවකයා තුළ. එහෙනම් ඔහුට ඒක රාසි වෙච්ච, ඔහුට ඒකාබද්ධ වෙච්ච ධර්මය මොකද්ද? අවේච ප්‍රසාදේ. අවේච ප්‍රසාදේ කියන්නේ මොකද්ද? කිසිම හේතුවකට බුදුරජාණන් වහන්සේ ගැන අපහදවන්න බෑ හුව මොනම හේතුවකටවත්. නුඹේ බෙල්ල කපනවා මම දැන් කිව්වත්, නුඹේ බෙල්ල කපනවා බුදුරජාණන් වහන්සේ ගැන අපහැදියම්, නැත්තම් බුදුරජාණන් වහන්සේ අත්තරලා වෙනස් ශාස්ත්‍රවරයෙක් කරා ඵලයන් කියලා කිව්වොත්, ඒ ආර්ය ශ්‍රාවකයා අනිවාර්යෙන් කියනවා නුඹට පුළුවන් මම අවිහිංසක නිසා මගේ බෙල්ල කපන්න ඕන නම්, මොකද මගේ අතේ කඩු කිනිසි නෑ, තුවක්කු නෑ, නුඹට පුළුවන් මගේ බෙල්ල කපන්න, කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි නුඹට එක දෙයක් කරන්න බෑ. මොකද්ද? කිසිම හේතුවකට ඒ අසම සමූ ඒ අසිරිමත් වූ ලෝතුරු බුදු පියාණන් වහන්සේ ගැන මගේ හිතේ අප්‍රසාදයක් නම් නුඹට ඇති කරන්න බෑ මොනම හේතුවකටවත්. ඔන්න ඔතන නම් ඔබ ඉන්නේ බුද්ධ අවිච ප්‍රසාදින් යුක්තයි. ඔබට ඇවිල්ලා ඉරහඳ ඉර දෙන්නම්, හඳ දෙන්නම්, ඉරහඳ තාරකා දෙපා මුල තබන්නම්, සක්විති රජකම දෙන්නම් කිව්වත් ඔබ බුදුරජාණන් වහන්සේ වත්තරින් නැති පුද්ගලයෙක් නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි මොනම හේතුකටවත් ඔබ අපහදවන්න බැරි නම්, ඒ කියන්නේ ඔබ සතරපායෙන් නිදහස් පුද්ගලයෙක් ඔබ දන්නේ නැති වුණා. සතරපායට ඔබ ඇදලා දාන්න බෑයි. මෙන්න ඔබ දැන් මේ කවුද මේ? සෝවාන් පුද්ගලයා. සෝවාන් පුද්ගලයා ගැනයි මේ කියන්නේ දැන්. එයා ඒ කාන්තෙම්ම කායස බේදා පරම්මරණ සුග්ගතින් සග්ගං ලෝකං උප්පජ්ජති. එයා ඒකාන්තයෙන්ම මරණින් පස්සේ ස්වර්ගයේත් උපදිනවා දිව්‍ය තලවල. චාතුර් මහරාජක තවතිසා යාම තුසිත නිම්මාරති පරිනිම්මිත වසවර්තී කියන දිව්‍ය තලවල උපදිනවා ප්‍රධාන වශයෙන්. සුවාම් පුද්ගලයා මරණින් පස්සේ අර මහා භයානක අපායට යන්නේ නැහැ. ස්වර්ගය ගැන අමුතුවෙන් ආයි දැන් මම මේ වෙලාව උපමා දෙදීන්නේ නැහැ. මොකද ස්වර්ගය කියන්නේ අප්‍රමාණ දෙව් සැපයක්. ඒකටත් පුංචි උපමාවක් තියෙනවා ඔය බාල පණ්ඩිත සූත්‍රයේම. ඔබ දන්නවා අහලා තියෙනවා සක්විති රජුරෝ ගැන, සක්විති රජ කෙනෙක් ගැන අහලා තියෙනවා. සක්විති රජ කෙනෙක් පහළ වෙනවා මේ ලෝකේ. එතකොට ඒ සක්විති රජුරවන්ට පහළ වෙනවා සප්ත රත්නයක්, චක්‍ර රත්නය කියලා මහා භයානක ආයුධයක් පහළ වෙනවා. දැති දහසක දියමන්ති ආයුධයක්, දැති දහසක් තියෙන, ඉතාම තියුණු දැති දහසක් තියෙන දියමන්ති ආයුධයක්. මේ ආයුධය කරත්ත රෝදයක හැඩයට තියෙන්නේ. මේ ආයුධය කැරකි කැරකි ප්‍රවර්තන වෙවි ගිහිල්ලා ඕනෑම සේනාවක් නසලෙනවා කිසිම කෙනෙක් නැතුව තනියෙන්. රජුරුවන්ගේ නියෝගය විතරයි, සද්ද පොඩ්ඩක් වැඩි කරන්න ඇති, රජුරුවන්ගේ නියෝගය පමණයි. මට මේ උගුර පොඩ්ඩක් ආබාධයක් නිසාද පොඩ්ඩක් මට හයියෙන් කතා කරන්න අමාරුයි. තව පොඩ්ඩක් අන්න එහෙම වැඩි කරාන මම මෙතනින් එක හඬ පාලනය කරගන්නම්. එතකොට හරි, මම මෙතනින් ගොඩාක් වැඩි කරන්නත් එපා. ඊට පස්සේ මෙතන දෝංකාර දෙන වැඩි, මම මේ තව චුට්ටක් අඩු කරා. මම මේ දැන් හරි කිව්වහම ඊට වැඩි අඩු වැඩි කරන්න එපා. ඔන්න ඔය ගන්නට වගේ තියන්න. සක්විති රජ්ජුරු තව චුට්ටක් අඩු කරා නම් හරි, ගොඩාක් වැඩි කරන්නත් එපා. සක්විති රජ්ජුරු ඔන්න ඔය ගන්න තියන්න. හරි, ඔන්න ඔය ගන්න තියන්න. සක්විති රජ්ජුරුවන්ට පහළ වෙනේ ප්‍රධානම රත්න හතෙන් පළමු එක තමයි චක්‍ර රත්නය. චක්‍ර රත්නය කියලා කියන්නේ අර මහා භයානක ආයුධයක්, දැති දහසක් තියෙන දියමන්ති ආයුධයක්. මේ චක්‍ර ආයුධය
චක්‍රරත්නය මේක ප්‍රවර්තනය වෙනවා කැරකි කැරකි යන්නේ. කැරකි කැරකි ගිහිල්ලා සේනාවක් නසල තනියෙන් එනවා. මේ ආයුධේ පහළ වුණාම තමයි සක්විති රජ්ජුරුව කියලා දැනගන්නේ. මේක එහෙම නැතුව මේ රටවල් මංකොල්ල කාලා සක්විති රජ වෙන්න බෑ. මේ ආයුධේ පහළ වුණාම මේ රජ්ජුරුවත් එක්ක කිසිම කෙනෙක් සටනට එන්නේ නැහැ. මොකද සටනට ආවොත් විනාශයක්. හැබැයි සක්විති රජ්ජුරුව කියලා කියන්නේ කුරා කූඹේටවත් හිංසාවක් කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසාම එතුමාට මේ ආයුධේ පහළ වෙන්නේ. දැන් හිතන්න කල්පනා කළ අසත්පුරුෂයෙක්ට මේ ආයුධේ හම්බුණා නම් මුළු පෘථිවියෙම මිනිස්සු ටික මරණෝකෙන්. මරලා පෘථිවියටම රජ වුණා කියලා අඥානෙක් වශයෙන් ජීවත් වෙනවා. ඉතින් ඒක නිසා සක්විති රජ්ජුරුවන්ට මේ ආයුධේ ලැබෙන්නෙම ඔහු ධාර්මික පුද්ගලයෙක් නිසා. හැබැයි ඒ ආයුධෙන් කාටවත් හානියක් වෙන්නේ නැහැ. චක්‍රරත්නය. ඊළඟට හම්බ වෙනවා ආකාශෙන් ක්ෂණයකින් ගමන් කරන්න පුළුවන් දිව්‍යමය බලයක් ඇති ඇතින්නම් හස්ති රත්නය. ඊළඟට හම්බ වෙනවා ආකාශෙන් ක්ෂණයකින් ගමන් කරන්න පුළුවන් දිව්‍යමය ජවයක් ඇති අශ්වයේ අශ්ව රත්නය යානා දෙකමේ. ඊළඟට හම්බ වෙනවා දහවල් කාලේ වගේම ආලෝකේ නිකුත් කරන්න පුළුවන් මාණික්‍ය ඇතුළත් දජයක් සහිත මාණික්‍ය රත්නය. එතන තව තියෙන උදක පාරිශුද්ධ මාණික චින්තාපනි මාණික්‍යත් පහළ වෙනවා සමහර රජවරුන්ට පින අනුව. ඒ කියන්නේ නොයෙක් සිතූ පැතූ සම්පත් පහළ කර දෙන. ඒ වගේම අර දහවල් කාලේ රාත්‍රී කාලේ වුණත් ඒ මාණික්‍ය එළියට ගත්තාම ඉරපැවුවා වගේ කාන්තියක් විහිදෙන තව තව ජලයේ පිරිසුදු කරන නොයෙක් බලයේ පතුරන මාණික්‍ය රත්නයක් පහළ වෙනවා. මාණික්‍ය රත්නය, චක්‍ර රත්නය, අශ්වරත් හස්ති රත්නය, අශ්ව රත්නය, ඊළඟට මාණික්‍ය රත්නය. ඊළඟට දිව්‍යාංගනාවක් හෝ දිව්‍යාංගනාවක් හා සමාන බිරිඳක් සමග අන්තප්පුරයක් හම්බ වෙනවා. ඒ රජ්ජුරුවන්ගේ පුණ්‍ය මහිමය අනුව බිරිඳෑවරු සිය දහස් ගාණක්. ස්ත්‍රී රත්නය. ඊළඟට සියලු ශිල්ප දන්න රාජ්‍යම පාලනය කරන්න පුළුවන් ඥානය තියෙන මහා බලවත් ඇමතුරු දහසක් හම්බ වෙනවා පරිනායක රත්නයේ. ඊළඟට සියලු නිවසේ ඇතුළු රාජ මන්දිරයේ සියලු වැඩකරන්න සියලුම ශිල්පයන්හි දක්ෂතා ඇති ගෘහපතියන් දහසක් හම්බ වෙනවා. ඒ රාජවාසල පවත්වාගෙන යන සේවකයෝ දක්ෂම සේවකයෝ දහසක් ගහපති රත්නය. මේ විදිහට ගත්තහම චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මාණික්‍ය රත්නය, ස්ත්‍රී රත්නය, ඊළඟට පරිනායක රත්නය, ගහපති රත්නය කියලා සප්ත රත්නයක්. සත්‍රුවන් කියලා කියන්නේ සත්‍රුවන් අහලා ඇති. සත්‍රුවන් පහළ වෙනවා සක්විති රජ්ජුරුවන්ට. ඔය ගැනත් විස්තරයක් බාලපඬිත සූත්‍රයේ තියෙනවා. ඕන්නම් ඔබට පුළුවන් කියවලා තේරුම් ගන්න. මම මේ කෙටියෙන් කියන්නේ මට කාලේ නැති නිසා. එතකොට මෙන්න මේ සක්විති රජසප ගැන විස්තර කරලා බුදුරජාණන් වහන්සේ අර විදිහටම පුංචි ගල් කැටයක් අරගෙන අහනවා අතට, මහාන මගේ මේ අතේ තියෙන ගල් කැටයේද විශාල, අර ඈත තියෙන හිමාල පර්වතයේද විශාල. ස්වාමීනි, ඈත තියෙන හිමාල පර්වතයේ විශාලයි, ඔබ වහන්සේගේ අතේ තියෙන ගල් කැටයත් එක්ක සංසන්දනය කරලා බැලුවාම. එහෙනම් මහාන මතක තියාගන්න, මම මෙතෙක් විස්තර කරපු සක්විති රජකම තුල ලැබෙන සැපය මේ අතට ගත්ත ගල් කැටයට උපමා කරොත් අන්න දිව්‍ය ස්වර්ගයන්හි දෙවිවරු විඳින සැපය අන්නර හිමාල පර්වතය වගේ කියලා. එහෙනම් සක්විති රජුරුවන්ගේ සැපය අතට ගත්ත ගල් කැටය වගේ, දෙවියෝ විඳින සැපය හිමාල පර්වතය වගේ කියලා බුදුපියාණන් වහන්සේ බාල පඬිත සූත්‍රයේ මේ උපමා දෙක දෙනවා. නිරය ගැන අර උපමාව දෙනවා, ස්වර්ගය ගැන මේ උපමාව දෙනවා. එහෙම දෙන්නේ ඇත්ත පෙන්ලා දෙන ලෝක සත්‍යයට. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයෙන් පසු වුණොත්, අවේච්ඡ ප්‍රසාදයෙන් පසු වුණොත්, ඒ කියන්නේ කිසිදා හර්ෂණ තව පොඩ්ඩක් අඩු කරන්න, චුට්ටක් අඩු කරන්න. බුදුරජාණන් වහන්සේ ගැන හොඳයි ඔයගාන්ට. බුදුරජාණන් වහන්සේ ගැන අවේච්ඡ ප්‍රසාදයෙන් යුක්තව කල් ගෙව්වොත, අවේච්ඡ ප්‍රසාදයෙන් යුක්තව කල් ගෙව්වොත්, ඒ කියන්නේ කිසි කලෙක කිසිම හේතුවක් නිසා බුදුපියාණන් වහන්සේ කෙරෙහි නොපැහැදෙන සිතක් ඔහුට නැහැ. නොපැහැදෙන සිතක් නැහැ, පැහැදෙන සිතක්මයි තියෙන. අවේච්ඡ ප්‍රසාදය කියන්නේ මොහොතින් මොහොත ලෞතර බුදුපියාණන් වහන්සේ ගැන තියෙන ගෞරවය හදවතේ උතුරා යනවා, ගලා යනවා. කිසිම කෙනෙක්ට බැහැ පින්වතුනි බුදුරජාණන් වහන්සේව හදවතින් ඉවත් කරන්න.
බලන්ඩ මම මේ දන්න සිදුවීමත් දෙකක් කියන්නේ. දැන් ඔබට පෘථග්ජනික පුද්ගලයාගේ ස්වභාවය ගැනත් කියන්න එපැයි. ලෝකෙ ඉන්නවා, ලංකාවෙත් ඉන්නවා. මම දන්න එක්තරා මම අඳුරන හිතවතෙක් හිටියා. ඒ හිතවතා, ඒ හිතවතාගේ තාත්තා, ඒ හිතවතාමයි මට මේ කතාව කිව්වේ. ඒ හිතවතාගේ තාත්තා ඔන්න බලන්න පෘථග්ජනයයි ආරි ශ්‍රාවකයාගේ වෙනස. මේ පෘථග්ජනයා මේ ඒ තාත්තා පෘථග්ජනෙක්, අමු පෘථග්ජනෙක්. මේ මිනිස්සයා ගමේ පන්සලේ හාමුදුරුවොත් එක්ක මොකක් හරි තරහක් ඇති කරගත්තා. ගමේ පන්සලේ හාමුදුරුවොත් එක්ක අමනාපයක් ඇති කරගත්තා. අමනාපයක් ඇති කරගත්තාම මොකද දන්නවද මේ පුද්ගලයා කරේ? බුදු දහම අතහැරලා ගිහිල්ලා වෙනත් ආගමක් වැළඳගත්තා. වෙනත් ආගමික නිකායකට ගිහිල්ලා බෞතිස්ම වෙලා ඔහු ඒ ආගම වැළඳගත්තා. මොකද්ද හේතුව? අර ගමේ පන්සලේ හාමුදුරුවෝ වචනකින් ඔහුගේ හිත රිද්දුවා කියලා. අපේ සිංහලේ තියෙනවා කියමනක් මූණ එක තරහ වෙලා නහය කපා ගත්තා කියලා. මේ මිනිස්සයා මූණත් එක තරහ වෙලා බෙල්ලම කපා ගත්තා. නහය කපා ගත්ත නම් තව හොඳයි, බෙල්ලම කපා ගත්තා. බුදුරජාණන් වහන්සේම අත්හැරලම දැම්මා. මොකද්ද හේතුව? ගමේ පන්සලේ හාමුදුරුවොත් එක්ක ඇති කරගත් අමනාපේ. මොන තරම් අඥානියද බලන්න. සමහර මිනිස්සු ඉන්නවා මේ ලංකා එක්තරා පුද්ගලයේ ඔහුගේ උගුරේ ආබාධයක් ඇති වුණා. ඒ ආබාධය ඇති වුණාම වෙනත් ආගමක පුද්ගලයෙක් ඇවිල්ලා වතුර ටිකක් මතුරලා දුන්නලු. දුන්නාම උගුරේ ආබාධය හොඳ වුණා. එච්චර කාලයක් බුදුරජාන් වහන්සේ ගැන ප්‍රශංසා කර කර හිටපු මිනිහා බුදුරජාන් වහන්සේ වත්හැරලා ඒ ආගම වැළඳගත්තා. මොකද්ද හේතුව? උගුරේ අසනීපේ සනීපේ, උගුරේ අසනීපේ සුවපත් කරපු එක. අන්න පෘථග්ජනය කියන්නේ මෙන්න මෙයාට. මං විශ්වාස කරනවා මෙතන හිමයි නෑ කියලා. එතන එහෙම මෙතන ඉන්නවනම් ඉතින් ඔබටත් ඉතින් අර කිව්ව කතාව තමයි ඉතින්. දැන් කොච්චර ලොකු කතා කිව්වත් වැඩක් නෑ. එතකොට මෙන්න බලන්න, බුදුරජාණන් වහන්සේව මෙහිම තියාගෙන වෙනත් ලෝකෙ පහළ වෙච්ච මිත්‍යා දෘෂ්ටිකයන්ට පහන් තියෙන මිනිස්සු ගැනත් මම දන්නවා. බුදුරජාණන් වහන්සේට නොතියෙන පහන අර කොහේ හරි යන මෝඩ මිනිහෙට තියෙනවා. මම ඉන්නේ අනුරාධපුරේ, ශුද්ධ නගරේ අනුරාධපුරේ. මම දකින දෙයක් මම මේ කියන්නේ. ඉතින් මම මේ ලෝකේ ස්පර්ශ කරමින් ඇත්ත දකින භික්ෂුවක්. මම ඇත්ත කියන්නේ. කටුකැලියාව කියන ග්‍රාමයේ මම ඉන්නේ. මහා සෑය පිහිටිය ගම. ඒ ගමේ පින්වතුනි වැඩි හරියක් ඉන්නවා. ඔක්කොම නෙමෙයි, යම් ප්‍රමාණයක් ඉන්නවා. හොඳ බුද්ධිමත් මිනිසුත් ඉන්නවා. නමුත් සමහර මිනිස්සු ඉන්නවා බුදුරජාණන් වහන්සේට පහනක් තියන්නේ අර පුල්ලයාර් කියන දෙවියන්ට පහනක් තියෙන දවස ගානේ. මම උන්ට කිව්වොත් එහෙම, ඔය පුල්ලයාට තියෙන පහන බුදුරජාණන් වහන්සේට තබපල්ලා කියලා මට බැන බැන යනවා මගේ අම්මටත් එක්කම. ඔන්න මිනිසුන්ගේ තරම. මේ අපායෙන් ගලවන්න උත්සාහ ගත්තාම උන් හැසිරෙන විදිය, මේ භයානක අපායෙන් හැසිරෙන විදිය, ඔවුන්ට මේ අපායෙන් ගලවන්න කරුණාවෙන් ධර්මයක් පෙන්වුවාම ඔවුන්ට හිතෙන්නේ අපිට ද්‍රෝහි වුණා, අපට බැන්නා, අපට දොස් නැගුවා, අපට නින්දා කළා. මෙන්න මෙන්න මමත්වයෙන් ඉදිමිලා. අවසාන යන්නේ කොතෙන්ටද? යන්නේ අවිජ මහා නරකය ඇතුළු සතර පායට. එදාට ඉවරයි ඔක්කොම ලොකුකම්. ඔය ලොකුකම් ඔක්කොම දාන්නේ පණ කෙන්ද තියෙනකම්. ඕක ගහලා ගිය ගමන් ඉවරයි ඔක්කොම කතාව. සතර අපාය තමයි ඊට පස්සේ ලඟුම් ගන්න වෙන්නේ වසර කෝටි ගාණක් යනකම්. විශේෂයෙන්ම ගිනි අපායක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන අවේච්ච ප්‍රසාදයට පත් වෙන්න ඕන. අදම තථාගතයන් වහන්සේ ගැන තව තවත් බණ අහලා දැනගන්න ඕන. ඒකට කරන්න ඕන සත්පුරුෂයන්ගෙන් දිගින් දිගට බණ අහන්න ඕන. උතුම් වූ ත්‍රිපිටකය පරිශීලනය කරන්න ඕන. එතකොට ඔබට යථා ධර්මය අහන්න ලැබෙනවා. එතකොට ඔබේ හිත අවේච්ච ප්‍රසාදයට පත් වෙනවා. කිසි දවසක නැවත වෙනස් වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ කෙරෙහි තියෙන ගෞරවය ඔබට කියන්න පුළුවන් නම් සැකහැර සෝවාන් වෙනවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් ඔබටයි පින්වතුනි. කිසිම කෙනෙක්ට බෑ ඔබ සෝවාන් ඵලයට පත් කරන්න. එහෙනම් කොහොම සෝවාන් ඵලයට පත් වෙන්නේ? ඔබට පුළුවන් අදිෂ්ඨානයක් ඇති කරගන්න තථාගතයන් වහන්සේ පිළිබඳ මේ ධර්මය අහනකොට බුද්ධියෙන් මේ ධර්මය අහනකොට බුද්ධියෙන් තීරණයක් එනවා. නත්ති මේ සරණං අඤ්ඤං, බුද්ධෝ මේ සරණං වරං කියලා. ප්‍රඥාවෙන් තීරණයක් එනවා. විශ්වයේ පහළ වෙච්ච අග්‍රමහා ශාස්ත්‍රතුමන් වහන්සේගේ පිහිට හැර මං කාගේ පිහිටල් ලබන්නද? තව
මටේ මහා ශාස්තෘවරයන් වහන්සේ මුණ ගැහිලා තියෙද්දි මම ඉරපායලා තියෙනකොට ඒ ඉරේ එළිය මට හොඳින් දෙයක් දැర్శණය වෙනකොට මම යනවා දායි කණාමෙදිරි පස්සේ ඉරපායලා තියෙද්දි පින්වතුනි යමේ කණාමෙදිරියේ පස්සෙන් යනවා නම් උන් මොන තරම් මොඩේද නුවණින් කල්පනා කරලා බලන්න ඉරේලිය පායලා තියෙද්දි අනේ මට අඳුරුයි මේ ලෝකෙ කියලා කණාමැදිරියක් හොයනවා නම් යම්කිසි මිනිහෙක් මොන තරම් අඥානෙද්ද ඒසා ඒ වගේ අඥානෙක් නම් වෙන්න එපා ඒ අඥානෙ අනිවාර්යෙන් සතර පායට යන්නේ ගිනි අපායකට යන්නේ මොකද ඒ තියෙන පදුට්ටකම නිසා ඇයි ඒ ඉර පායලා තියෙද්දි ඉර පේන්නේ නැති මිනිහා අර කණාමැදිරිය ගෙලිය දකින්නවා ඒ වගේ ලෞතර බුදුපියාණන් වහන්සේ කියන මේ සූවිසි අසංඛ්‍යාත ලෝසතුන්ට අනන්ත පිළිසරණක් වෙච්ච මහා කරුණාවේ මහා නිධානය උන්වහන්සේගේ කරුණාව ගැන විස්තර කරන්නවත් අපිට බෑ මොනම විදිහකටවත් ඒ තරම් ඒ වගේම කරුණා ඒ වගේම ප්‍රඥාව සර්වඥතා ඥානය අසම සම සම්බා සම්බුද්ධ ඥානය කියන්නේ පින්වතුනි කොයිම ආකාරයකට අපිට විග්‍රහ කරලා ඉවරයක් කරන්න බැරි තේරුම් ගන්න බැරි විශ්වීය මහා ඥානයක් බුදුරජාණන් වහන්සේට පැවති සම්බුද්ධ ඥානය කියන්නේ උන්වහන්සේ සියල්ල දන්නවා අපි භික්ෂූන් හැටියට ඔබ ගිහිව හැටියට සමහර විට ඔබට ත්‍රිපිටකය කියවන්න වෙලාවක් නැතුව ඇති හැබැයි අපිට වෙන වැඩ නැති නිසා අපි ත්‍රිපිටකයමයි කියවන්නේ එතකොට මම දකිනවා භික්ෂුවක් හැටියට බුදුරජාණන් වහන්සේ නම් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේගේ අපිරිමෙය ඥානයේ තරම සුවිසි පට්ඨානය දක්වා විග්‍රහ වෙන අභිධර්මය දක්වා විග්‍රහ වෙන මේ මහා සුවාසුදහසත් ධර්මස්කන්ධය තියෙන ආශ්චර්ය දැක්කහම මට මාගෙන අපිරිමේය සතුටක් ඇතිවෙනවා මේ මහා ශාස්තෘතුමන් වහන්සේ මට මුණ ගැහුණනේ කියලා. එතකොට පින්වතුනි ඒ ශාස්තෘවරයන් වහන්සේ දැක්කට පස්සේ ආයනවද අපි කණාමැදිරි පස්සේ ඊර එළිය දැක්කට පස්සේ සූර්යා දැක්කට පස්සේ කවුදායි කණාමැදිරියෙක්ගේ පිළිසරණ ඉල්ලන්නේ ඝන අන්ධකාරය ඇති රාත්‍රියකට නම් කණාමැදිරියෙක්ගේ එළියත් ලොකු එළියක් මහා ඝන අන්ධකාරයක් නම් ලෝකෙ තියෙන්නේ එදාට කණාමැදිරියගේ එළියත් මහා එළියක් වෙනවා හැබැයි මේ මහා හිරු මඩල පායලා තියෙද්දී මුළු ලෝකෙම ඒකාලෝක වෙලා තියෙද්දි ආයි මොකටද කණාමැදිරියක පිටක් ඉල්ලන්නේ එහෙනම් මතක තියාගන්න ඔබ ලෞතර බුදුපියාණන් වහන්සේගේ පිහිට හැර ලෞතර බුදුපියාණන් වහන්සේගේ පිළිසරණ හැර වෙන කිසි කෙනෙක්ගේ වෙන කිසිම දෙවියෙක්ගේ හරි දෙවියෙක්ගේ වේශයෙන් පෙනී හිටින මිනිසෙක්ගේ හරි කවරෙක්ගේ හෝ පිහිටක් ඔබ ඉල්ලා හිටිනවා නම් ඒ කාන්තෙම්ම ඔබ සතර පායට යෑමට නියමිතයි. ඔබ ගැන තමයි මේ කිව්වේ. මේ කිව්වේ යා ගැන තමයි මේ තියෙන්නේ. යථා රූපේන කෝ ආවුසෝ බුද්ධ අප්පසාදේන සමන්නාගතෝ අසුතෝ පුතුජනෝ කායස බෙහෙදා පරම් මරණං අපායන් දුක්ගතින් විනීපාතන් නිරයන් උප්පජ්ජති කිව්වේ අන්නේයා ගැන. අනිවාර්යෙන්ම යනවා. මොකද ඒ පදුට්ටකමට යනවමයි නිරේට. මොකද එච්චර පදුට්ටකමක් මිනිහෙට දැන් බලන්න ඉර පායලා තියෙද්දි කවුරු හරි කියනවා නම් ඔය ඉර මොකද්ද ඔය ඌට වැඩිය මේ කණාමැදිරි එළියයි කියලා මොන තරම් පදුට්ටේද්ද මොන තරම් අසත්පුරුෂයෙක්ද මොන තරම් අඥානෙද්ද ඒ වගේ ලෞතර බුදුපියාණන් වහන්සේ මේ විශ්වයේ පහළ වෙලා මහා කරුණාවේ මහා නිධානයේ කුරා කූඹියට පවා උන්වහන්සේගේ කරුණාව කොතෙක්ද යේකේචි පාන භූතත්ති තසාවා තාවරාව අනවශේෂා දීගවායේ මහන්තාවා මජ්ජිමා රස්සක අනුකතූලා සුද්‍ර ජීවියාටත් මහා කරුණාවයි උන්වහන්සේ. දිට්ටා වායේ වද්දිට්ටා ඒජදුරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුකිතත්තා පෙනෙන නොපෙනෙන ළඟ දුර වසන උපන්සහා නූපන් භූතාවා සම්භවේසීවා සම්භවේසී කියන්නේ තාම ඉපදුනේ නැති ඉපදින්න ඉන්න උපන් නූපන් සකල ලෝක සත්‍යයාටම කොච්චර මෛත්‍රයක් උන්වහන්සේ දැක්වද කියනවනම් මාතා යථා නියම් පුත්තං ආයුසායක පුත්ත මනුරක්කේ එක දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් ඒ දරුවගේ සුභසිද්ධිය යහපත කොච්චර ප්‍රාර්ථනා කරනවද ඒ වගේ ඔබට මට අනුකම්පා කරේ ඒ මහා ශාස්තෘතුමන් වහන්සේ. එතකොට ඒ මහා ශාස්තෘතුමන් වහන්සේ ගැන පහදින් නැති සිත මේ ලෝකින් අසත්පුරුෂේ කොහේ හරි යන දෙවියෙක් හරි කොහේ හරි දෙවියෙක්ගේ පස්සෙන් යන මෝඩෙක් අමනෙක් පස්සේ ගිහිල්ලා
ඒ වගේ කාගෙහරි පිහිටක් බලාපොරොත්තු වෙනවනම් අනිවාර්යෙන් නිරයට නැතුව කොහේ යන්නද යසත්පුරුෂයන්? යා යුතුමයි නිරයට. ඒ තියෙන පදුට්ටකමට. ඒ නිසා ඔබගේ ඇතුළේ ඉන්නවනම් ඒ පදුට්ටය වහා පළව හරින්න. මොකද යන්න වෙන්නේ නිරයට. කතාවක් ලොකු කන්නේ අයි කාටවත්, මටවත් ඔබටවත්. ඒ ලොකු කන් කියන්නේ ඒ අපේ මෝඩකම්. ලොකු කන් කියන්නේ අපේ මෝඩකම් වලටමයි. ඒ නිසා ලොකු නෑ කවුරුවත් බුදුරජාන් වහන්සේ තරම්. උන්වහන්සේ හැර කිසිවෙක් නෑ මේ විශ්වයේ ලොකු. අනිත් ඔක්කොම කුඩායි, ශුද්‍රයි. විශ්වයේ පහළ වෙන එකම මහා ශාස්තෘතුමන් වහන්සේ, විශ්වයට මාලෝකය දෙන උන්වහන්සේගේ ඥානය තරම මෙතකයි විස්තර කරන්න බැහැ. ත්‍රිපිටකයේ මේ ධර්මයේ දකින්නකොට අපිට පේනවා මේ මහා ශාස්තෘතුමන් වහන්සේ ලෝකෙ පහළ නොවෙන්න මේ ලෝකෙ ඉන්න සියලුම ලෝසතුන් අන්ධකාරයෙම මිය යනවා නේද? මේ ජරා මරණ අතර කවදාවත් මේ සසර ප්‍රපාතයෙන් ගැලවෙන්න බැහැ නේද කියලා පේනවා පින්වතුනි. ඒ නිසා ඒ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ ගැන ප්‍රසාදය, අවේච ප්‍රසාදය, අවේච ප්‍රසාදය කියන්නේ කිසි කලෙක අඩු වෙන්නේ නැති මොහොතින් මොහොත වැඩෙන ප්‍රසාදය, පැහැදීම. ශ්‍රද්ධාව කියන්නේ ගෞරවණීය ප්‍රසාදය, ගෞරවණීය විශ්වාසය. ලෝතුරු බුදු පියාණන් වහන්සේට ගෞරව කරන්නත් ඕන, උන්වහන්සේ විශ්වාස කරන්නත් ඕන. අන්න එතකොට ඇතිවෙනවා ශ්‍රද්ධාව, අචල ශ්‍රද්ධාව කියලත් කියනවා. මෙන්න මේ අවේච ප්‍රසාදයට තව නමක් අහලා තියෙනවා ඔබ, අචල ශ්‍රද්ධාව. අචලයි කියන්නේ හෙලවෙන්නේ. අචල ශ්‍රද්ධාව, අවේච ප්‍රසාදය, ආකාරවති ශ්‍රද්ධාව කියලත් කියනවා. එහෙනම් ඒ ස්වභාවයට පත් වුණාට පස්සේ ඒකට පත් වෙන්නේ කොහොමද? එක දිගට කල්යාණ මිත්‍රයන්ගෙන් බණ අහන්න ඕන. බණ අහනකොට අන්න තමන්ට අවශ්‍ය බුද්ධිය ලැබෙනවා. බුද්ධිය තමයි ධර්මය. ඒ ධර්මය ලැබුණාම අන්න තමන්ගේ බුද්ධියෙන් වෙනවා තීරණයක්. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියලා ඒක හදවත පුරා කියන්න පුළුවන් නම් ඔබ සතර පායට අයන්නේ කිසි කලෙක. ඔබ අවබෝධය පිණිසම ප්‍රවිෂ්ට වෙච්ච කෙනෙක් වෙනවා. නියත සම්බෝධික පරායන කෙනෙක් වෙනවා ඒකාන්තයෙන්ම. එහෙනම් ඔන්න බලන්න, දැන් අර තර්කවාද, අද නිවන් දකින්න පුළුවන්ද බැරිද, සෝවාන් වෙන්න පුළුවන්ද බැරිද, මෙන්න සෝවාන් පුද්ගලයාගේ ලක්ෂණ මේ කියන්නේ. තව ගැඹුරට මං කියන්නම්, මට ඉතින් කාලේ සීමා කරාම මට කරන්න දෙයක් නැහැ. මාව අතපය ගැට ගැහුවාගේ වැඩක් ඒක. බණ කියන්න ගෑනලා මෙච්චරයි කාලේ තියෙන්නේ කිව්වහම ඒක ඔබේ දුර්වලකමක්. කවුරුණත් මං කියලා යන්නේ ඒක. මොකද මට සතපොම් දහස් ගාණක් ගෙවාගෙන ඉන්න පුළුවන් කාලේ ගෙවාගෙන ඔබ වෙනුවෙන්. ඔබට කාලයක් නැහැ ඔබ වෙනුවෙන් බණහන්. එතකොට ඉතින් මට මේ අතහ ධර්මයේ කොච්චර දැනගෙන හිටියත් පැහැදිලි කරන්න කාලයක් නැහැ මට. ඉතින් ඒක ඔබේ වරදක්. දැන් කිව්වා හතරද කොහෙද විවේකයක් ඕන කියලා. විවේකයේ සදාතනික වශයෙන් දෙන්න තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. ඔබ හොයනවා නම් තවත් ඒක ASCII විවේක තේ බොණ්ඩයි අරවට මේ වෙටයි. මට බොහොම කනගාටුයි ඔබ ගැන. ඇත්තටම මම මේ කියන්නේ අවංකව කියලා යන්නේ මම මේ කතාව. මොකද මං ආවේ ඔබට මේ සතර අපායෙන් ගලවන ධර්මයේ පෙන්වා දෙන්න. ඒක ඔබ දැනගන්න ඕන. මේ ධර්මයේ මනාකොට දැනගත්තොත් නිවනට ස්වර්ගයට, නොමනාකොට දැනගත්තොත් අපායට නිරයට. ඔබට වඩා වැදගත් වෙන්නේ තේබුණ එකද, ස්වර්ගයට නිවනට යන එකද කියලා ඔබ කල්පනා කරන්න ඕන. නැත්තම් තේකත් එක්කම යන්න පුළුවන් අපායට නිරයටම. එච්චරයි අවසානේ වෙන්නේ. නිසරු දෙයට අදත් වටිනාකම දෙනවා උත්තරීතර ධර්මයේ ඉස්සරහා. මම නම් මගේ ජීවිතේම කැප කරලා තියෙන යථා ධර්මයේ උදෙසා මට බුදු පියාණන් වහන්සේගේ ධර්මය හා සමාන කිසිවක් නැහැ. කයං විරාගං අමතං පණීතං යදජ්ජගා සක්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්තිකින්චි ඉදම්පි ධම්මේ රතනං පණීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කියලා සත්‍යක්‍රියා කරන්න පුළුවන් පින්වතුනි. ලෝකේටම සෙත් පතලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය හා සමාන කිසිවක් නැහැ. තථාගතයන් වහන්සේගේ ධර්මය මුණගැහිච්ච වෙලාවේ ලෝකේ බුද්ධිමතුන් වෙන කිසිවක් සොයන්නේ නැහැ. ඒ ධර්මයේ හැර අනෙකක් සොයන්නේ නැහැ. ඒ නිසා ඔබ ගැන ඔබ බලා ගන්න ඕන. ඔබ කොතෙන්ට යන පුද්ගලයෙක්ද කියලා. මම මේ හදන්නේ ඔබ ඔය අවිච ප්‍රසාදයට පත් කරා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ගැන කිසිම කලක ඔබේ හිතේ අප්‍රසාදයක් ඇති වෙන්නේ නැත්තම්, ප්‍රසාදේම නම් ජනිත වෙන්නේ මොහොතින් මොහොතේ ප්‍රසාදේ වැඩෙනවා නම් ඔබ අන්න සතර අපායෙන් නිදහස් කෙනෙක්. එහෙනම් ඔබට අර අතිශය මනරම් සුරම්ය ස්වර්ග ලෝකයකට යන්න වෙනවා, යන්න පුළුවන් වෙනවා මරණින් පස්සේ. ඒ විතරක් නෙමෙයි, නියතෝ සම්බෝධි පරායනෝ ඒකාන්තෙම සෝවාන් ඵලයටත් පත් වෙලා, සෝවාන් ඵලයට පත් වෙලා ස්වර්ගයකට යනවා.
මොන තරන් සැපේකට පාරද්ද භාගතුන් වහන්සේ දේශනා කරන්න. හදිසියවත් ඒ අවිච්ච ප්‍රසාදය ඇතිවු නැත්තං එනම් අප්‍රසාදෙන් යුක්ත වාසය කරලා මරණින් පස්සේ මහා භයානක නිරය ප්‍රමුඛ සත්‍රාපායට යන්න වෙනවා. කිසිම අවබෝධයක් නැතුව නිර්වාණයක් ගැනයි කල්පනා කරන්න වෙන්නේ. තව කල්ප ගානක් යනකම් සසරේ අනාතෙන් අනාතයටම වැටෙනවා. එහෙනම් ඔන්න දැන් කල්පනා කරන්න. දැන් ඉතින් මේවා විස්තර කරන්නේ කොහොමද? දැන් ඉතිපිසෝ භගවා රහන් යනදි වශයෙන් ඒ උතුම් වූ බුදුගුණ ගාථාව තුල දැක්වෙන ගුණ ටිකක් පැහැදිලි කරන්න තිබුණා නම් තවත් ඉතින් හොඳයි. දැන් කාලයකට නෑ. එතකොට මෙන්න මේ ඒ ගාථාව කොච්චර කාලයක් තිස්සේ දැන් කියගෙන ඉන්නවද සිංහල බෞද්ධයා? ඔය ගාථාව කිව්වට සමහරුන් තාමත් ඒ අවිච්ඡ ප්‍රසාදයට පත් වෙලා නැහැ. තාමත් ඉන්නේ අර වැට උඩ. වැට උඩ කිව්වේ නිකන් හිතෙන ඔය ගාථාව කියන ගමනුත් බුදුහාමුදුරන්ටත් වඩා කට්ටි ඉන්නවත් දන්නේ නැහැ ලෝකේ කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේටත් වඩා ශාස්ත්‍රවරු තවත් ලෝකේ පහළ වෙනවත් දන්නේ නැහැ. ওই ලෝකේ ඉන්නවා තව නොඑක් නොඑක් ශාස්ත්‍රවරු. මං කැමති නැහැ ඉතින් වෙනම් වෙනත් ආගමකට නිග්‍රහ කරන්න. ඉතින් එහෙම ඉන්නවනේ ලෝකේක එක දෙවියන් වහන්සේලා ගැන අදහස් කරන ආගම්. එහෙම හිතෙන වෙලාවකට ඒ දෙවියන් වහන්සේලා ඉතින් කියන්න ගියොත් ඔහොම ඉන්නවා. දෙවියන් වහන්සේලා ඉන්නවා. දෙවියන් වහන්සේලාගේ මුවාවෙන් ආපු මිනිස්සු ඉන්නවා. ඒ වගේ එක එක අසත්පුරුෂය මේ ලෝකේ ඉන්නවා. ඒ අය ශාස්ත්‍රවරු කියලා හිතාගත්ත පිරිසකුත් මේ ලෝකේ ඉන්නවා. ඒ අයගේ පිළිසරණ පිහිට ඉල්ලන මිනිසු ටිකකුත් ඉන්නවා මේ ලෝකේ. මට මුණ ගැහිලා තියෙනවා එහෙම අය මේ ජීවිතේදීම. මම පුදුම වෙනවා මේ මිනිස්සු ගැන. කොහෙද බුද්ධිය තියෙන්නේ කියලා මේ මිනිහාගේ. කොහෙද මේ මිනිහාගේ බුද්ධිය තියෙන්නේ කියලා මම තාම කල්පනා කරනවා. ඇයි ඒ? හිරු මඩල පායලා තියෙද්දි කණාමැදිරියකින් පිහිට ඉල්ලන මිනිහ දැක්කහම ඔබට පුදුමයක් හිතෙන්නේ නැද්ද? මට නම් පුදුම හිතෙනවා. මෙච්චර මේ මහා හිරු මඩල පායලා තියෙද්දි කණාමැදිරියගේ පස්සෙන් යනවා මට පිහිට වෙන්න, මට පිහිට වෙන්න කියලා. එහෙනම් පින්වතුනි, දැක්කද හරියාකාරව තථාගත ධර්මයේ ඇහුවේ නැති එකේ විපාක. ඒ නිසා මොකද වුනේ? කොච්චර ඉතිපිසෝ භගවරහං කියන ගාතාව ලක්ෂවාරයක් එකේ හිටියත් තාම හදවතට බුදුරජාණන් වහන්සේ වැඩියේ නැහැ. තාම උන්වහන්සේගේ අසිරිමත් වූ අපරිමේය ගුණය හදවතට දැනුනේ නැහැ. අන්න බලන්න කරගත්ත විනාශේ. ඒ නිසා වැරද්ද අදම හදාගන්න ඔබටයි සෝවාන් වෙන්න පුළුවන්. මට හෝ බුදුරජාණන් වහන්සේට හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයට හෝ මේ බණ කියන මට හෝ කාටවත් බෑ ඔබට සෝවාන් ඵලය ප්‍රදානය කරන්න. එහෙනම් ඔබමයි සෝවාන් වෙන්න ඕන. කොහොමද? ඔබයි මේ විශ්වාසය ඇති කරගන්න ඕන. ඒකට අවශ්‍ය යථා ධර්මය අහන්න ඕන. එතකොට ඒ භාගතුන් වහන්සේ ගැන අවේච ප්‍රසාදයට පත් වෙන ඔබේ මනස කොයි වෙලාවක හරි එහෙම පත් වුණාට පස්සේ අන නියතෝ සම්බෝධි පරායනෝ වෙනවා. නියතෝ සම්බෝධි පරායනෝ වෙනවා. ඒ කියන්නේ ඒ කාන්තෙම ඔබ තථාගත ධර්මය අවබෝධ කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ ධර්මය අහන්න මේ සද්ධානුසාරී ක්‍රමයටත් සෝවාන් ඵලයට එන්න පුළුවන්. සෝවාන් මාර්ගයට එන්න පුළුවන් ඉස්සෙල්ලාම. සද්ධානුසාරී කියලා මාර්ගයක් තියෙනවා. ඒ කියන්නේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ගෞරවනීය විශ්වාසය මනසේ වර්ධනය කර ගැනීම තුළින් සෝතාපන්න මාර්ගයට ප්‍රවිෂ්ට වෙන්න පුළුවන්. එයාට තමයි සද්ධානුසාරී සෝවාන් පුද්ගලයා කියලා කියන්නේ. දැන් මේ බණ අහගෙන ඉන්නකොට ඔබ තුළ ඇති වෙනවා නම් මෙන්න මෙහෙම ඥානයක්. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං, නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං, නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. ඕවා තියෙන්නේ මේ ගාථා කියකින්ද නෙවෙයි. ඕවා කියන්න ඕන. ඕවා ඔබට නිකන් ගාථාවක් විතරක් නම් මේ බුද්ධ වන්දනාවක් කරන වෙලාවේ ඔබ යන්නේ නැහැ ස්වර්ගයකට. මොකද ඔබට නිකන් වචන ටිකක් විතරයි නෝ ඒ ටික. වචන ටිකක් නෙවෙයි ඒ. අර්ථයක් ජීවිතේට එකතු කරගන්න ඕන අර්ථයක් ඒ. ඔබට හදවතින්ම කියන්න පුළුවන් වෙන්න ඕන මම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෙක් කියලා. ඒ කිසිම දවසක මේ යන තුරුම වෙනස් නොවන වචනයක් වෙන්න ඕන. අන්න අවිච ප්‍රසාදය කියන්නේ ඒකට. ඉතින් ඒ වචනේ ඔබ තුල ඇති කරගන්න, ඒ ස්ථිරසාර විශ්වාසය ඔබ තුල ඇති කරගන්න ඔබට නේ පුළුවන්. ඒක තව කෙනෙක්ට බෑ ඉන්ජෙක්ෂන් එකක් ගහලා දෙන්න. එහෙනම් ඔබයි සෝවාන් වෙන්න ඕන. එහෙනම් සෝතවදානෙන් බණහගෙන ඉන්නකොට අන්නේ ගෞරවනීය විශ්වාසය ඔබ තුල ඇති වෙන්න පටන් ගන්නවා. එහෙනම් ඔන්න පළමු ධර්මය ගැන දැනගත්තා. එහෙනම් අන්නර සතර පායට ඇදහෙලෙන, අන්නර සතර පායට රැගෙන යන, දුගතියට ඇදහෙලෙන, නිරයට රැගෙන යන බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රසාදය ඔබේ මනසේ නැහැ. ඔබගේ මනසේ තියෙන්නේ ඒ ලෞතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ විශ්වීය මහා ශාස්ත්‍රතුමන් වහන්සේ ගැන අපරිමේය මහා ගෞරවයක් එක්ක රැඳුණු වැඩුණු ප්‍රසාදයක් බුද්ධ අවේච ප්‍රසාදෝ. ඒ ප්‍රසාදය ඔබේ හදවතේ ඇති වෙලා නම් තියෙන ඔබට පුළුවන් සාදුකාරයක් පවත්තා.
අන්න සාදු සතරපායි සාදු නිදහසනකොට සාදු ශබ්දයක් මට ඇහුණා. නැත්තම් විලාපයක් අහන්න හම්බෙන්නේ අනාගතේ, මරණීය විලාපයක්. සාදුකාරය කොච්චර සුන්දරයිද, කොච්චර ශ්‍රේෂ්ඨද. එහෙනම් අන්න ඒ ගැන ඔබ දැනගත්තා. දැන් අපි ඊළඟ එක බලමු. දැන් මේ විස්තර කරන්න කාලේ මදි කියලා තේරෙනවන්නේ. යථා රූපේනකෝ ආවුසෝ ධම්මේ අප්පසාදේන සමන්නාගතෝ අසුතවා පුතුජ්ජනෝ කායස බේදා පරං මරණ අපායන් දුක්ගතින් විනීපාතං නිරයන් උප්පජ්ජති. තථා රූපස්ස ධම්මේ අප්පසාදේන න හෝති. යථා රූපේනකෝ, යථා රූපේනචකෝ ආවුසෝ ධම්මේ අවේචප්පසාදේන සමන්නාගතෝ සුතවා අරියසාාවකෝ කායස්ස බේදා පරං මරණ සුග්ගතින් සක්දං ලෝකේ උප්ප සුගතින් සමයෙන් සුගතින් සක්දං ලෝකං උප්පජ්ජති තථා රූපස්ස ධම්මේ අවේච ධම්මේ අවේචප්පසාදෝ හෝති. මේකෙන් කිව්වේ අර වගේම තමයි, යම් පෘථග්ජනෙක් මේ ලෝකේ ඉන්නවා නම් ඒ පෘථග්ජනයාගේ අසෘතවත් පෘථග්ජනයා හැම තිස්සෙම පෘථග්ජනයා කියන වචනේට ඉස්සරහින් එනවා අසෘතවත් කියලා. ඇයි එහෙම උනේ කියලා තියෙනවා එතන උත්තරේ. අසෘතවත් ඒ කිව්වේ කන් දෙන්නේ. මේ ලෝකේ සත්පුරුෂයෙක් පහළ වෙලා බුදුරජාණන් වහන්සේ කියන අසම සම සත්පුරුෂයා පහළ වෙලා උන්වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෝ පහළ වෙලා සත්පුරුෂ හදවතින් ලෝකෙට ධර්මය පෙන්වලා දෙනවා. මේ අතා ධර්මය අහලා මේ භයානක සසරෙන් නිදහස් වෙන්න සදාතනික සුවය උරුම කරගන්න කියලා. ඒව කියනකොට ඇහුන්නේ නැහැ වගේ ඉන්නවා. කණේ ඇබයක් ගහගෙන ඉන්නවා. ඇහෙන්නේ නැහැ ඒක. අහන් හිටියත් අන්තිමට කියනවා මං කිසිම දෙයක් ඕකෙන් ගත්තේ නැහැ කියලා. ඒ භික්ෂුවගේ මූණටමත් කියනවා. අවසානේ. එහෙම කියලා ලොක්කෙක් වුණා කියලාද හිතන් ඉන්නේ. අවසානේ. නෑ, සොක්කෙක් වෙලා අවසාන නිරයකට යන්නේ. එච්චරයි වෙන්නේ. ඉතින් ඒ නිසා සත්පුරුෂ මනසින් මේ ධර්මයට කන් දෙන්න ඕන. පෘථග්ජනය හැමදාම පෘථග්ජනයම වෙන්නේ අසෘතවත් නිසා. ඒ කිව්වේ සත්පුරුෂ කමින් දේශනා කරන ධර්මයට කන් දෙන්නේ නැති නිසා. එහෙනම් අසෘතවත් වෙන්න එපා, සෘතවත් වෙන්න. හැමතිස්සෙම ආර්ය ශ්‍රාවකයා ඉස්සරහින් සඳහගෙන සෘතවත් ආර්ය ශ්‍රාවකෝ කියලා. පෘථග්ජනය ඉස්සරහින් සඳහගෙන අසෘතවත් පෘථග්ජනය කියලා. සෘතවත් කියන්නේ කන්, සෘතවත් කියන්නේ කන් දෙනවා, අහගෙන ඉන්නවා. සෝතවදානෙන් අහගෙන ඉන්නවා මේ මොකද්ද කියන්නේ කියලා. අසෘතවත් කියන්නේ අහගෙන ඉන්නේ. අහගෙන ඉන්නේ මෙතන හිටියත් ඇ වෙන වැඩක් කරන්. මෙතන හිටියත් අසෘතවත් පෘථග්ජනෙන් මෙතන ඉන්නවා නම් එයා මේ මොහොතේත් මම මේ කොච්චර කරුණාවෙන් මේ ධර්මයේ දේශනා කළත් කන්නකටවත් ගන්නෑ. මෙන්න අසෘතවත් පෘථග්ජනික ස්වභාවය. එහෙනම් ඔය අසෘතවත් කම නිසාම ඒ කිව්වේ යථා ධර්මයට කන් දෙන්නේ නැති ඔය තියෙන පදුට්ට මානසිකත්වයේ නිසාම මොකක්ද අවසානේ උරුමෙන්නේ? කායස වේදා පරම්මරණ අපායන් දුක්ගතින් විනීපාතං නිරයන් උප්පජ්ජති. අපායට යනවා, නිරේ ගිහිල්ලා ඉපදෙනවා. ඒ පදුට්ටකම නිසා. එහෙනම් බලන්න, සත්‍යයේ පදුට්ටකමයි සත්පුරුෂකමයි උපමාවක්. උපමා කරලා බැලුවොත්, සංසන්දනය කරලා බැලුවොත් සත්පුරුෂ සත්‍යයේ අසත්පුරුෂකම මහ පොළොව හා සමානයි. සත්පුරුෂකම නියපොත්තට ගත්ත පස්තික හා සමානයි. එහෙනම් කරුණා කරලා මහ පොළොවෙන් නිදහස් වෙලා අර නියසිලේ තියෙන පස්තිකට එකතු වෙන්න, නැත්තම් නිරේ ඔබ එනකම් බලන් ඉන්නව දොරවල් අරගෙන. ඒ කාන්තේම මේවා මගේ ධර්මෙන්, මම මේ මගේ ධර්මයක් එහෙම නෙමෙයි මම මේ දේශනා කරන්නේ. ඒ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ මහා කරුණාවෙන් ඔබට මට විතරක් නෙවෙයි මුළු විශ්වයටම දේශනා කරපු ධර්මයේ මේ විශ්වයටම මේ ප්‍රඥාවන්ත සියලු මුලෝ සතුන්ට දේශනා කරපු ධර්මය. එහෙනම් මෙතන සඳහන් වෙනව මොකද්ද? ධර්මයේ කෙරෙහි අප්‍රසාදයෙන් ඉන්න සත්වයා මිය ගියාම යනවා අවීච මහ නරේ නරකේ ප්‍රමුඛ සතර පායට. මොකද්ද ධර්මයේ කෙරෙහි අප්‍රසාදයෙන් ඉන්නවා කිව්වේ? දැන් මෙන්න මෙහෙමයි ඒක සඳහන් වෙන්නේ. දැන් අර ටික විස්තර වෙලා, යථා රූපේනචකෝ ආවුසෝ ධම්මේ අප්ප අවීච සමයන්. යථා රූපේනචකෝ ආවුසෝ ධම්මේ අවේච ප්‍රසාදේන සමන්නාගතෝ සුතවා අරිය ශාවකෝ කායස බේදා පරම්මරණ සුගතින් සග්ගන් ලෝකේ උප්පජ්ජති තථා රූපස්ස ධම්මේ අවේච ප්‍රසාදෝ හෝති. ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති. ඔන්න ඔය ගාතාව කීව තවක් කියලා තියෙනවද? ගාතාව කිව්වට වැඩක් නැහැ, අර්ථය දන්නේ නැත්තම්. තථාගතයන් වහන්සේ මනාකොට දේශනා කරන ලද ධර්මය අන්න අවබෝධ වුණ නැත්නම් යමෙක්ට
ඒ ප්‍රසාදය හටගන්නෑ මනසේ. එතකොට මොකද වෙන්න. ඒකට හේතුවමකක්ද අස්ෘතුවත්කම. එකවේ හරියට කන්දුන්නෑ තාම. දැම් බලන්න ඉස්කෝලය යනවා ගුරුවරුන්ට කන්දේනු. විශ්වවිද්‍යාලය යනවා විශ්වවිද්‍යාලය කතිකාචාරවරුන්ට මහාචාරවරුන්ට කන්දේනවා. පාර යනවා මිනිහෙක් වැඩි ඔන්න අල්ලප ෙදරන්න මිනිහගේ ඕපදූපටත් කන්දේනවා. හැබැයි තමන්ට මෙලෝ පරලෝ සැපේ සදාතනික ශාන්තිය නිවන උදෙසා ධර්මයක් ඇහෙනකොට ඒකට කන් දෙන්නේ. මෙන්න මේ ස්වභාවයටම අසුතුත පෘතක් ජනකිවේ. මම අධ්‍යක්ීම් තියෙන භික්ෂුවක් ධර්මයේ දේශනා කළ හොඳට මම බණ කියන අනුරාධපුරේදී මං කොච්චර දැකලා තියෙනවද ඒ අසුතුත පෘතක් ජනයෝ. ඒ කියන්නේ එකට එනවා ගෙදර හතර පහ දෙනෙක්. පස් දෙනෙක් එනවා නෝනයි මහත්තයයි දරුවෝයි. ඇවිල්ලා දෙතුන් දෙනෙක් ඇතුළට ඇවිල්ලා බණහනෝ අනිත් අය කාර් එකට වෙලා ඉන්නෝ ඒසී දාගෙන. කී දෙනෙක් කොච්චර මං අත්දකලා තියෙනවද පින්වතුනි. ඊට පස්සේ මං ඔවුන් කෙරෙහි කරුණාවෙන් පෙන්වන්න ගියොත් ඕක වැරදි ඔහොම කරන්න එපා මෙහෙමයි කියලා ඊට පස්සේ යන්නේ මගේ මවටත් එක්ක නිග්‍රහ කර කර. මං එහෙම අත්දැකීම් තියෙන භික්ෂුව මං එතකොට කල්පනා කරනවා කොච්චර අසත්පුරුෂයෝද මේ ලෝකේ ඉන්නේ කියලා. මම එතකොට කල්පනා කරනවා මේ මිනිසුන්ට නිවන් දකින්න බැරි වෙලා තියෙන්නේ ප්‍රඥාව මදිපාඩුවක් නිසා නෙවෙයි තියෙන අසත්පුරුෂකම නිසා නේද. දුර බැහැර ඉඳලා එනවා අනුරාධපුරයට තමන් එක්ක ආපු ඥාති වර්ගය ඇතුලේ ඕන තරම් වෙලා තියෙනවා මේක. පස් හය දෙනෙක් එනවා තුන් දෙනෙක් විතර ඇවිල්ලා බණ අහනවා ඉතුරු දෙන්න එළියට වෙලා කතා කර කර ඉන්නවා. අර ඊට පස්සේ අර තුන් දෙනා බණ ඇහුවා මේ දෙන්නත් ඒ කට්ටියත් එක්ක යනවා යන්න. මෙන්න අසෘතවත් පෘථග්ජනයාගේ ස්වභාවය. ඒ එන්නේ නැත්තේ ඇයි කියලා බැලුවම එක්ක දෘෂ්ටියක් දාලා කවුරු හරි ඔළුවට ඔය හාමුදුරුවන්ගෙන් බණ අහන්න එපා මේ හාමුදුරුවන්ගෙන් බණ අහන්න එපා එහෙම කියපු අසත්පුරුෂ කතාවක් අහලා තමයි අර විනාශයට ලක් වුණේ. ඔබම බලන්න මම මේ දේශනා කරන්නේ මගේ එකක්ද කියලා. තථාගතයන් වහන්සේගේ ධර්මය මම මේ දේශනා කරන්නේ. උන්වහන්සේගේ ධර්මය මගේ එකක් නෙවෙයි. එහෙනම් මේ ගාථාව කොච්චර කීකී හිටියත් ධර්මයේ දැක්කේ නැත්තම් එහෙනම් ඒ ප්‍රසාදය ඇති වෙන්නේ නැහැ මනසේ. එහෙනම් බණ අහන්න ඕනේ එක දිගට. එහෙනම් අර අසෘතවත් කියන කෑ ලයින් කරගන්න ජීවිතෙන් සෘතවත් වෙන්න. තථාගතයන් වහන්සේගේ ධර්මයේ කොහෙදී හරි ඇහෙනවා නම් වහාම කන් දෙන්න. මොකද්ද මේ කියන්නේ? මම නොදන්න ධර්මයක්ද මේ කියන්නේ? එහෙනම් මම දැනගන්න ඕනේ මේ ධර්මයේ. වහා දැනගන්න. අන්නේ සෘතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න. එතකොට ඔබට පුළුවන් ස්වර්ග මොක්ෂ සම්පත්තිය උදා කරගන්න. නැත්තම් පුළුවන් අපායට ගිහිල්ලා නිරයක පැහෙන්න. ඒ නිසා තථාගතයන් වහන්සේගේ ධර්මය ගැනත් මම වචනයක් කියන්න එපැයි. දැන් වචනයක් තමයි කියන්න වෙලා තියෙන්නේ ඊට වඩා කියන්න කාලේ නැති නිසා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කුමක්ද? යෝ පටිච්ච සමුප්පාදං පස්සති යෝ ධම්මං පස්සති සෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් පටිච්ච සමුප්පාදේ දකීද ඔහු ධර්මයේ දකිනවා. යමෙක් ධර්මයේ දකීද ඔහු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිර්වාණ මාර්ගයේ දකිනවා. බුදුපියාණන් වහන්සේවත් දකිනවා උන්වහන්සේ දේශනා කොට වදාලා නිර්වාණ මාර්ගයක් දකිනවා. කුමක්ද? පටිච්ච සමුප්පාදේ. මම විශ්වාස කරනවා මෙතන බණහපු පිරිසක් ඉන්නේ අම්ම ආකාරයකින්. ඒ නිසා මෙතෙක් ඒ ධර්මයේ වැටහුණ නැත්නම් අදින් පස්සේ හරි ඒ ධර්මය ඔබ තෝරගන්න උත්සාහ ගන්න ඕන. ඔබ ලෞතුරු අරණ සද්ධර්ම දේශනා වලට කන් දෙන්න ගිහිල්ලා YouTube එකේ තියෙන ලෞතුරු අරණ කියලා සර්ච් කරන්න. ලෞතුරු අරණ ගිහිල්ලා බණහන්න. මේ මම කියන්නේ අපිට අනුගාමික වැඩි කරගන්න හරි ශ්‍රාවකේ වැඩි කරගන්න හරි අපිට විවස් ගන්න හැම නෙවෙයි. කරුණාකරලා ඒ වගේ මෝඩ හිතියට නම් හිතන්න එපා. මම මෙච්චර දුරක් ආවේ මේ එංගලන්තේ මගේ අනුගාමික ඇති කරගන්න නෙවෙයි. මම ඔබට කරුණාවෙන් කියලා යන්නේ මේ ලංකාවේ ඉන්න සිංහල බෞද්ධ පින්වතුන් ලංකාවට ආවම මම මුණ ගැහෙන්නවත් එන්න එපා කියලා. මොකද මට ඔබව මුණ ගැහිලා ඔබෙන් ප්‍රතිලාභයක් ගන්න මට කිසිම උවමනාවක් නැහැ. මම මේ ආවේ කරුණාවෙන් බලන්ට කියලා යන්න විතරයි. නැත්තම් චෝදනා කරන්න පුළුවන්නේ ශ්‍රාවකයෙකුතු කරනවා කියලා. මට නම් කිසිම ශ්‍රාවකයෙක් එපා. කිසිම ශ්‍රාවකයෙක් මට එපා. මම තනියෙන් ජීවත් වෙන භික්ෂුවක්. මගේ නෙවෙයි ශ්‍රාවකයෝ සියලු ශ්‍රාවකයෝ ලෝතුරු බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෝ සියලුම ශ්‍රාවක උන්වහන්සේගේ මිසක් මම කවුද මේ ලෝකේ? මම නිකම්ම නිකං පුංචි භික්ෂුවක් මේ ලෝකේ. තථාගතයන් වහන්සේගේ දුහුවිල්ලක් වෙච්ච උන්වහන්සේගේ දුහුවිල්ලක් වෙච්ච උන්වහන්සේගේ පයේ තැවරිච්ච දුහුවිල්ලක් මම. උන්වහන්සේගේ සිරිපා පතුල යට තැවරිච්ච දුහුවිල්ලක් මම. ඒ නිසා මගේ ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ ඔබ. ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් අභිමානවත්. ඔබ බුද්ධ ශ්‍රාවකෙක් කියලා මතක තියාගන්න. භික්ෂු ශ්‍රාවකෙක් එහෙම නෙවෙයි. එනිසයි මම මෙහෙම කියන්නේ. මොකද නැත්තම් මේ යථා ධර්මයේ දේශනා කරනකොට මාරයා එනවා හතර අතින් ඇවිල්ලා බලනවා ඒ යථා ධර්මයේ වනසා දමන්න.
එතකොට කරන චෝදනාවත් තමයි භික්ෂුවක් වශයෙන් මම ශ්‍රාවකයෙකුතු කරනවා මට කිසිම ශ්‍රාවකයෙක්ගේ මූණක්වත් බලන්න ඕනේ නැහැ දැනටත් මම බලන්නේ නැහැ යනකොටත් මට බලන්න ඕමනානේ කවුද මෙතන බණ ඇහුවේ කොයි වගේ අයද බණ ඇහුවේ කියලා මට බලන්නවත් ඕනේ නැහැ ඒ කියන්නේ ඔබ කෙරෙහි අප්‍රසාදයක් කෙනෙක් නේ මම කියන්නේ මට ශ්‍රාවකයෙකුතු කරන්න ඕමනාවක් අමාරුවක් එහෙම නැහැ අසාර පංච උපාදානස්කන්ධය කෙරෙහි කලකිරිලා චන්දරාගේ නිරුද්ධ කරගෙන මේ භයානක සසරෙන් නිදහස් වෙන්න හදන මට මොකටද පින්වතුනි ශ්‍රාවකයෝ ඒ නිසා ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් මිසක් ඔබ භික්ෂුවගේ ශ්‍රාවකයෙක් එහෙම නෙවෙයි. ඉතින් ඒ නිසා සත්පුරුෂ හදවතින් දේශනා කරන ධර්මයට සත්පුරුෂෙක් වශයෙන් කන් දෙන්න එතකොට ඔබ යථාභූතේ ලබනවා. එහෙනම් තථාගතයන් වහන්සේගේ ධර්මයේ තමයි පටිච්ච සමුප්පාද ධර්මය. ඒ කියන්නේ හේතුඵල ධර්මය. උන්වහන්සේ කුමක්ද පෙන්වා දෙන්නේ? හේතුවක් ඇති කල්ලි මේ දුක්ඛස්කන්ධය සමුදය වෙනවා. ඒ හේතුව නිරෝධ කළ කල්ලි දුක්ඛස්කන්ධය නිරෝධ වෙනවා. ඉතිමස්මින් සතිදං හෝති ඉමසුපාදා ඉදං උප්පජ්ජති ඉතිමස්මින් අසතිදං හෝති මස නිරෝධය මනිරුජ්ජති මේ හේතු ඇති කල්ලි මෙසේ මේ උපන් කල්ලි මේ උපදිනවා මේ හේතු නොමැති කල්ලි මෙසේ නොවේ මේ නූපන් කල්ලි මේ නූපදිනවා කියන මේ මූල ධර්මයේ පිහිටාගෙන උන්වහන්සේ පෙන්වා දෙනවා දුක්ඛස්කන්ධය හටගන්නේ හේතුවක් නිසාය දුක්ඛස්කන්ධය හේතුවක ඵලයක්ය ඒ හේතුව බිඳහැරීමෙන් හේතු භංගා නිරුද්ධති ඒ දුක්ඛස්කන්ධේ නිරෝධ වන්නේ කියන න්‍යාය ධර්මය ඒ අනුව උන්වහන්සේ පෙන්වා දෙන මම ඔබට අද මේ පදනමක් විතරයි දාලා දෙන්නේ ඊට පස්සේ ඔබ දැනගන්න ඕන ධර්මයේ සොයලා අසලා යථා ධර්මය අවබෝධ කරගන්න ඔබ දක්ෂ වෙන්න ඕන මොකද ඔබව සතර අපායෙන් ගලවලා නිවනට පත් කරන්න පුළුවන් ඔබටමයි අත්තයි අත්තුනාතෝ කොහිනාතෝ බරෝසියා ඔබේ නාත භාවය ඔබේ පිළිසරණ ඔබමයි වෙන කෙනෙක් නෙවෙයි බුදුරජාණන් වහන්සේට බෑ ඔබට නිවන උරුම කරලා දෙන්න. උන්වහන්සේට පුළුවන් මාර්ගය පෙන්වා දෙන්න විතරයි. එහෙනම් නිවන් දැකීම ඔබ සතු කාර්යයක්. සතර අපායෙන් ගැලවිලා නිවනටපත් වීම ඔබේ බුද්ධිය අනුව සිදුවන්නා. ඒක කාටවත් බෑ දායාදයක් වශයෙන් දෙන්න. කිසිම කෙනෙක්ට බෑ බන්දේසික තියලා නිවන ප්‍රදානය කරන්න. ඒ නිසා මම ඔබට මූල ධර්මය පෙන්වා දෙන්නම් මට ලැබිච්ච කාලපරාසය ඇතුලේ ඔබ දක්ෂ වෙන්න ඒ ධර්මයේ ගැඹුරට ගැඹුරට හොයලා තව අවබෝධ කරගන්න. පින්වතුනි අවබෝධ කරගන්න තියෙන මෙන්න මෙච්චරයි. තථාගතයන් වහන්සේගේ ධර්මයේ වශයෙන් පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්න ඕන. පටිසමුප්පාදිකෝම බය වෙන්න එපා. අනේ අපිට ඔක තේරෙන්නේ නැහැ කියලා. මම එකක ලෝතුරු වරණ සද්ධර්ම නාලිකාවට ගිහිල්ලා YouTube එකේ ලෝතුරු වරණ නාලිකාවට ගිහිල්ලා ඇති වෙනකම් බනහඬ පටිච්ච සමුප්පාදය ගැන මම තිපරි වට්ටේම දේශනා කරලා තියෙනවා. අරගෙන අහන්න බන. අහලා අවබෝධයටපත් වෙන්න. අහන්න. අහල ඔබට හිතෙනවා නම් මේක වැඩක් නෑ මේ හාමුදුරුව මොනවද මේ කියන්නේ කිසි තේරුමක් නැතිව කියලා හිතන එහෙම හිතෙනවා නම් බැහැර කරලා දාන්න. හැබැයි ඔබට වැටහෙනවා නම් මේ භික්ෂුව තථාගතයන් වහන්සේගේ යථා ධර්මය මේ දේශනා කරන්න කියලා කරුණා කරලා කන් දෙන්න. කන් දීලා අවබෝධය ලබන්න. ඊට පස්සේ අපි හොයන්න එන්නේ කවුද බණ ඇහුවේ කාටද අවබෝධය ලැබුණේ නොලැබුණේ කියලා. ඒ නිසා පින්වතුනි මෙන්න අවබෝධ කරගත යුතු ධර්මය. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙන්න මෙච්චරයි. දැන් ඔය ලෝකේ තියෙනවනේ අන්ත දෙකක් ආත්මයක් ඇද්ද ආත්මයක් නැද්ද කියලා. ඔය අන්ත දෙකේ හිර වෙලා තමයි අදටත් මේ සිංහල බෞද්ධයෝ වාද විවාද කරන්නේ මරා ගන්න කා කොටා ගන්න එකිනෙකා කුලල් කා ගන්න ආර්ය උපවාද පවා කරනවා පිල් බෙදිලා. ආර්ය උපවාද පවා කරනවා පිල් බෙදිලා. ඇයි එහෙම කරන්නේ කියලා බැලුවහම බුද්ධ වචනේට පිටින් ගිහිල්ලා හැමතිස්සෙම කටයුතු කරලා මොකද්ද බුද්ධ වචනේ පිටින් ගියා කිව්වේ ධර්මයේ දේශනා කරන්න භාගතුන් වහන්සේ පටන් ගන්නෙම දේමේ බික්කවේ අන්ත පබ්බචිත නැසෙවිතබ්බා මේ අන්ත දෙක සොයන්න එපා කියලා ආත්මයක් ඇත කියන අන්තයයි ආත්මයක් නැත කියන අන්තයයි උච්ඡේදසා ශාස්වත කියන අන්ත දෙක මේ දෙකට යන්න එපා ආත්මයක් ඇද්ද කියලා හොයන්නත් එපා ආත්මයක් නැද්ද කියලා හොයන්නත් එපා භාගතුන් වහන්සේ දේශනා කරන ආත්මයක් ඇත නැත කියන අන්ත දෙකේ නිදහස් වෙලා මෙහෙම දකින්න ආනන්ද කියලා අන්න ධර්මයේ දේශනා කරන කොහොමද ජරාවක් පේනවද පේනවා මරණයක් පේනවද පේනවා ශෝක පරිදේව දුක්ඛ දොමන සුපයස දුක්ඛස්කන්ධයක් පේනවා ජරා මරණ සහිත දුක්ඛස්කන්ධයක් විද්‍යමානයි එහෙනම් ඒකට හේතු හොයන් ඇයි මේ දැන් ඔබ තමන් ගැන හිතන් දැන් තමන් මහලු වෙනවා කියලා පේනවා තමන් මරණය කරා ගමන් කරනවා කියලා පේනවා තමන්ට ශෝක පරිදේව දුක්ඛ දොමන සුපයස හට ගන්නවා කියලා පේනවා එහෙනම් අන්න තමන් දුක්ඛස්කන්ධයක් එහෙනම් බලන්න ඒ දුක්ඛස්කන්ධය කොහොමද උදා වුනේ අන්න උපත නිසා ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දමන සුපයස සම්භවಂತಿ
දැමට විස්තර කරන කාලි නිසාම බොහම කනගාටු වෙනවා. මට වචන ටිකක් විතරයි කියන්න වෙන්න මේකින්. කොහොමද පැහැදිලි කරන්න කාලය ඕන. ඒ නිසා මින් පස්සේ ඔබ අහන්න බණ එන්න ඕන ලෝතුරු අරණ සහ අරණ විහාරයට අනුරාධපුරේ. මේ අවසාන වතාව මම මේ විදේශ රටකට වෙලා බණ දේශනා කරන. ඔබ නැවත බණ අහන්න ඕන නම් එන්න ඕන සුද්ධ නගරයට අනුරාධපුරේ අරණ විහාරයට අවිල්ල බණ අහන්න ඕන. එදාට ඔබට විවේකයේ තියෙන්න ඕන ඔබව මේ දුකෙන් නිදහස් කරන්න. මට විවේකයේ තිබුණාට ඔබට විවේකයක් නැහැ ඒකට. නිසා මට කරන්න දෙයක් නැහැ. තේරෙනවනේ? බණ කියන්න කියලා ආරාධනා කරලා මෙච්චරයි කාලේ තියෙන්නේ කිව්වහම කොහොමද මේ යථා ධර්ම මෙච්චර ගැඹුරු ධර්මයක් පෙන්වා දෙන්නේ විනාඩියෙන් දෙකෙන්? එහෙනම් ඔබ මහා උග්ගටිතඤ්ඤ ප්‍රඥ වෙන්න ඕන. එහෙනම් මම ඔබට බණ කියනවා මෙච්චරයි. ඒ ධම්මා හේතුප්පබ්බෝ අතේ සංහේතු තථාගතෝ ආහ. තේ සංචේ නිරෝධය වං වාදී මහා සමනෝ. ඔබ සෝවාන් වෙන්න ඕන ඕක අහලා. එහෙම වෙන්නේ නැහෙනි. ඇයි ඒ? ඒ ගාථාවෙන් පෙන්වන අර්ථය විස්තරාත්මකව පැහැදිලි කරද්දී තමයි යථාභෝධය ලැබෙන්නේ. ඒකට කාලය ඕන. ඉතින් එහෙනම් මට මාතෘකාවක් වශයෙන් මං කියාගෙන යන්න. නමුත් කිසිම කෙනෙක් දුක් වෙන්න එපා අයියෝ අපිට එහෙනම් ධර්මය අහන්න වෙන්නේ නැද්ද කියලා. නෑ, ඔව ඔක්කොම විස්තර කළ දෙන පැය දහස් ගාණක් තිස්සේ ලෝතුරු වර්ණ සද්ධර්ම නාලිකාවේ. නිසා ඔබට බණ අහන්න පුළුවන්. මම මේ ඔබට මූලික මඟ පෙන්වීමක් විතරයි අද දවසේ ලබා දෙන්නේ. එහෙනම් පින්වතුනි, ජාතියට හේතු ජරා මරණ සහිත දුක්ඛස්කන්ධයට හේතුව මොකද්ද? ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දොමනස උපායස සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස් දුක්ඛක්ඛන්ධ සමුදය හෝතේ. දුක්ඛස්කන්ධයට හේතුව ජාතියයි. ජාතියට හේතුව අන්න භවපච්චයා ජාති. ජාතියට හේතුව භවය, කර්ම භවය. භවයට හේතුව උපාදාන පච්චයා භවෝ. මේ සතර උපාදාන. උපාදානයට හේතුව තණ්හා පච්චයා උපාදානං. තණ්හාව. තණ්හාවට හේතුව වේදනා පච්චයා තණ්හා. වේදනාව. වේදනාවට හේතුව පස්ස පච්චයා වේදනා. ස්පර්ශය රාග සම්පස්සේ. ස්පර්ශයට හේතුව සලායතන පච්චයා පස්සෝ. ස්පර්ශයට හේතුව සලායතන. සලායතනයන්ට හේතුව නාම රූපච්ඡය සලායතන. නාම රූප. නාම රූපයන්ට හේතුව විඥාන පච්චා නාම රූපං. විඥාන. විඥානයට හේතුව සංඛාර පච්චා විඥානං. සංඛාර. සංඛාරයන්ට හේතුව අවිජ්ජා පච්චා සංඛාර. ඔන්න දුක්ඛස්කන්ධය උදාකරන හේතුඵල ධර්ම වලිය. මුලටම ගියාම තියෙන්නේ මොකද්ද? අවිජ්ජාව. කුමක්ද අවිජ්ජාව? දුක්ඛ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධය අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං, අයං උච්චති අවිජ්ජා. අවිජ්ජාව කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොමැතිකම. දැන් ඉතින් විස්තර කරන්න එපා චතුරාර්ය සත්‍ය. ඒකෙන්කට. නමුත් චතුරාර්ය සත්‍ය විස්තර කරන්න කාලයක් නැහැ නේ දැන් මෙතන. මේ නිසා මං කෙටියෙන් පෙන්වා දෙන්නම් දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ කුමක්ද කියලා. ඒ අනුසාරයෙන් ඔබට ඉතුරු ධර්මයක් අහලා පරිශීලනය කළා. ආසේවිතාය, භාවිතාය, බහුලී කතාය. මේ ධර්මයේ බහුල කොටම අහලා ඔන්න ඔබට බලුවන් යථා ධර්මයේ තෝරගන්න. චතුරාර්ය සත්‍යයෙන් අපි අරගමු දුක්ඛ ආර්ය සත්‍ය විතරක් දැනට කතා කරන්න. එතකොට මොකද එක ආර්ය සත්‍යයක් අවබෝධ කරගත්තාම ඉතිරි ආර්ය සත්‍ය තුනත් ඒ සමගම අවබෝධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙනම් අපි දුක්ඛ ආර්ය සත්‍ය තෝරගමුකෝ. දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ කුමක්ද? දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ පින්වතුනි දුක යනු දුක්ඛ ආර්ය සත්‍ය නොවේ, දුක්ඛ ආර්ය සත්‍ය යනු දුක නොවේ. ඔන්න ඔතන තමයි තේරුම් ගන්න ඕන වැදගත්ම තැන. මේ මිනිස්සු ලෝකේ දුකයි දුකයි කියනෝනේ යමකට. ඒ මිනිස්සු ලෝකේ දුකයි දුකයි යම කියලා කියන දෙයට නෙමෙයි බුදුරජාණන්ගේ දුක්ඛාර සත්‍ය කියන්නේ. අන්න ඒක හොඳට තේරුම් ගන්න. මිනිස්සු මේ දැන් දුක් විඳිනවානේ. මිනිස්සු කණ්ඩ බොණ්ඩ ටික නෑ, ඉන්න හිටින්න ටික නෑ, ඊට පස්සේ ලෙඩ දුක් හැදෙනවා, අරවා මේවා මේවා බැට කනෝනේ දවස ගානේ. එතකොට මිනිස්සු කියන අනේ ජීවිතය හරි දුකයි, මේ දුක් විඳිනවා දුක් විඳිනවා කියලා. ඒ මිනිස්සු මාපව කියන්නේ අපි සැප විඳිනවා සැප විඳිනවා කියලා. දැන් ගත්තොත් එහෙම දැන් ලංකාවේ මිනිස්සු දුක් විඳිනවා, මෙහි මිනිස්සු සැප විඳිනවා කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. එහෙම ගත්තොත් එහෙම. එතකොට මිනිස්සු ඔය දුක් විඳිනවා කියන අර්ථය සහ බුදු පියාණන් වහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය යනුවෙන් පෙන්වා දෙන අර්ථය දෙකක්. මිනිස්සු දුක් විඳිනවා කියලා කියන්නේ මේ විපාක ස්කන්ධයේ තියෙන දුක. ඒකටත් දුක කියලා තමයි කියන්නේ. ඒකත් දුක තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය වශයෙන් පෙන්වන්නේ. එනේ ආර්ය සුතවත් ආර්ය ශ්‍රාවකය, ආර්ය පුද්ගලයා, ඒ කියන්නේ බුද්ධ ශ්‍රාවකය දුක්ඛ වශයෙන් දකින සත්‍ය. එතකොට මේ දුක කියන මේ විපාක දුක්ඛ නෙමෙයි, මේ දුක්ඛ කියන ආර්ය සත්‍ය, දුක්ඛ ආර්ය සත්‍ය. අනේනම් අපි ආර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන. එතකොට අන්න අවිජ්ජාව කියන මේ දුක්ඛස්කන්ධය නිර්මාණය කරන හේතුව නිරෝධ වෙනවා මනසින්.
එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ මොකක්ද? මේ පාද දෙකකින් මම පැහැදිලි කරන්න කාට හරි ඔන්න චතුරාර්ය සත්‍ය ගැන ගැඹුරු අවබෝධයක් ලබා ගන්න ඕන නම් කියවන්න ද්වයතානුපස්සනා සූත්‍රය. මෙන්න මේ ද්වයතානුපස්සනා සූත්‍රය භාගතුන් වහන්සේ ඉතාම ශ්‍රේෂ්ඨ විදියට පහදලා තියෙනවා මේ ලෝකේ තියෙන මේ චින්තන විපරීතය ගැන. ඒ කියන්නේ ලෝකයා හිතන විදිහයි ලෝකෝත්තර චින්තනය අතර තියෙන පරතරය විස්තර වෙනවා. දැන් මට කියන්න කාලෙ නැති නිසා මම කනගාටු වෙනවා. නමුත් මම පැහැදිලි කරන්නම්. ඒක විස්තර වෙනවා රූපා සද්දා ගන්ධා රසා ඔහොම විස්තර වෙන රූපා සද්දා ගන්ධා රසා පොට්ටබ්බා ධම්මාච කේවලා ඉට්ඨකාන්ත මනාපාච යාවත්තේති උච්චති සදේවකස්ස ලෝකස්ස ඒතේව සුඛ සම්මතා යත්ත චේතේ නිරුජ්ජන්ති තන්තේ සං දුක සම්මතා යම් පරේ සුගතව හොත අදරියා දුක්ඛතෝ යම් පරේ දුක්ඛතෝ හොත අදරියා සුඛතෝ විදු කියලා. ඒ කිව්වේ මේ ලෝකේ ප්‍රිය වූ ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය කාමූප සංහිතා කියන පංචකාම ගුණයෙන් යුක්ත රූප සද්ද ගන්ධ රස ස්පර්ශ තියෙනවා. සුද්ධ සිංහලෙන් කිව්වොත් ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පිනවන ගුණයන්ගෙන් යුක්ත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම තියෙනවා ලෝකේ. ආස්වාදේ ලබා දෙන අරමුණු. එහෙම ගොහම වඩාත් හොඳයිනේ. ආස්වාදේ ලබා දෙන අරමුණු. ආස්වාද කියන්නේ මොකද? සෝමනස්ස සහගත සුඛ වේදනාව. සතුට දනවන සැප වින්දනේ. ඒකනේ උදේ ඉඳලා රෑ වෙනකන් හොයන්නේ මේ ආස්වාදය. මෙන්න මේ ආස්වාදේ ලබා දෙන අරමුණු ලෝකයා හිතන් ඉන්නේ කොහොමද? මෙන්න මේ අරමුණු සැපයි කියලා. සදේවකස්ස ලෝකස්ස ඒතේවෝ සුඛ සම්මතං. දෙවියන් සහිත ලෝකයා සම්මත කරන් ඉන්නව කුමක්ද? මෙන්න මේ ආස්වාදේ ලබා දෙන අරමුණු සැප අරමුණු හැටියට. යත්ත චේතේ නිරුජ්ජන්ති තන්තේසං දුක්ඛ සම්මතං. මෙන්න මේ අරමුණු සැප දෙන අරමුණු සැපයි කියලා වුන් හිතන් ඉන්න අරමුණු වලින් වෙන් වෙන්න සිද්ධ වුණොත් ඒ අරමුණු ජීවිතෙන් ගිලිහිලා ගියොත් අන්න ඒක ලෝකෙ සම්මත කරන් ඉන්නව දුක හැටියට. එහෙනම් ලෝකෙ සැපයි කියලා සම්මත කරන් ඉන්නේ මොකද? සදේවකස්ස ලෝකස්ස ඒතේවෝ සුඛ සම්මතා. දෙවියන් සහිත ලෝකයා සැපයි කියලා සම්මත කරන් ඉන්නේ මොකද්ද? ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පිනවන අරමුණු. මෙන්න මේ ටික ලෝකයා සම්මත කරන් ඉන්නවා සැප කියලා. එහෙනම් ලෝකයා දුක වශයෙන් සම්මත කරන් ඉන්නේ මොකද්ද? ලෝක සම්මත සැප සහ දුක. ඔන්න ලෝකයා දුකයි කියලා සම්මත කරන් ඉන්නේ මොකද්ද? මෙන්න මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පිනවන අරමුණු වලින් වෙන් වෙන්න සිද්ධ වුණොත් ඒ අරමුණු ගිලිහිලා ගියොත් ජීවිතෙන් ඒව නොලැබී ගියොත් අන්න සම්මත කරන් ඉන්නෝ ඒ තමයි දුක. එතකොට මේ ලෝකයා කියන්නේ ඔය මෙන්න මෙම කියන්නේ ලෝකයා සමහරු කියන ඔබට ඇහිලා ඇති අපි නම් හරියම දුකක් විඳින්නේ කියලා. ඒකේ තේරුම තමයි ඔවුන්ට ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පිනවන අරමුණු බහුලෝ ලැබෙන්නේ නැහැ කියන එක. ඒක තමයි කිව්වේ. වෙන දෙයක් නෙවෙයි. ලෝකයා කියනවා නම් අපි හරි දුක් විඳිනවා කියලා. ඒකේ තේරුම තමයි ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පිනවන අරමුණු ඔවුන්ට බහුල වශයෙන් ලැබෙන්නේ නැහැ. ලෝකයා කියනවා නම් අපි හරි සැපක් විඳින්න කියලා. අපි හරි සැපක් විඳින්න කියලා හිතනවා නම් දැන් මේ එක්සත් රාජධානී ඉන්න සමහර මිනිස්සුන්ට එහෙම හිතෙන්න පුළුවන්. අපි ලොකු සැපක් විඳින්න කියලා. එහෙනම් අන්න එතන තියෙන්නේ මොකද්ද? ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පිනවන අරමුණු අපිට බහුලව ලැබෙනවා කියන එක. මොකද ලෝකයේ සම්මත සැප සහ දුක කියන්නේ ওই දෙක. පැහැදිලිනේ? එහෙනම් ලෝකයා සැපයි කියලා සම්මත කරන් ඉන්නේ ආශ්වාදය. ආශ්වාද අරමුණු. ලෝකයා දුක කියලා සම්මත කරන් ඉන්නේ ඒ ආශ්වාදයෙන් වෙන් වෙන්නට සිදුවීම. නැත්තම් ඒ ආශ්වාද අරමුණු නොලැබී යාම. එතකොට තමයි ලෝකෙ පුරාම ඒ අරමුණු සොයන්න වෙන්නේ ඇවිද ඇවිද. ඇයි? සැප හොයනෝ. ලෝක සම්මත සැප හොයනෝ. අන්න භාගතුන් වහන්සේ දේශනා කරන ද්වයතානුපස්සනා සූත්‍රය අනුභාගතුන් වහන්සේ පෙන්නනවා යම් පරේ සුඛතෝ ආහෝ තදරියා හෝ දුක්ඛතෝ යම් පරේ දුක්ඛතෝ ආහෝ තදරියා සුඛතෝ විදු. එහෙනම් අන්න ඒ ලෝකයා සම්මත කරන් ඉන්නේ සැප කියලා. අන්නේ ලෝකයා සැපයි කියලා සම්මත කරගත්ත දෙයට තමයි ලෝතර බුදු පියාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය උත්තමයෝ දුක කියලා කියන්නේ. ලෝකයා සැපයි කියලා සම්මත කරන් ඉන්න යමක් ඇද්ද ඒ දෙයට ආර්ය උත්තමයෝ කියන්නේ දුක කියලා. යම්පරේ දුක්ඛතෝ හොත අද්‍රියා සුඛතෝ විදු. ලෝකයා දුකයි කියලා සම්මත කරන් ඇති යමක් ඇද්ද අන්නේ දෙයට ආර්ය උත්තමයෝ කියන්නේ සැප කියලා. එහෙනම් මෙතන තියෙන චින්තන විපරීතය
හිතන විදිහ වරදක්තියෙන්නේ. එහනම් පෙන්ගුතුන හිතන විදිහේ වරද නිවැරදි වෙච්ච ගම්මාම් ඔබ ලෝකෝත්තර චින්තනයට පත්වෙච්ච බුද්ධශ්‍රාවකයෙක් වෙනවා. එනම් බණහන්නේකට අනන්ත සසරින්දලා අවබෝධ කරගන්න බැරිවෙච්ච සත්‍යමේ පෙන්වා දෙන්නේ. එනම් අන්න බලන්න දුක්කාරි සත්‍ය ගැන කුමක්ද කෙළ හෙනම්. එනම් දුක්කාරි සත්‍ය කියන්නේ ලෝකයා යමක් සැපයි කියල සම්මත කරන්න ඇද්ද. අන්න ඒ ලෝකයා සැපයි කියල සම්මත කරන්න ඇති සියල්ල දුකවශයෙන් නුවනින් දකින්න පුළුවන්නම් අන්න කියන දුක්කාරි සත්‍යය කියලේ අවබෝධයට. එමකද්දේ ලෝකයා මෙන්න මේ කාමයට කාම අරමුණුවලට සැපයි කියල කියනවා. බුදුරජාණන් වහන්සේ ඒ කාමයට ඒ කාම අරමුණුවලට දුකයි කියල කියනවා. මක් නිසාද කියල බැලුවහම මෙන්න මේ පටිච්ච සමුප්පාද ධර්මයට අනුව. ලෝකයා කාමයට කාම අරමුණුවලට සැපයි කියලා කියන තාක්කල් එහෙම හිතාගෙන ඉන්න තාක්කල් මොකද වෙන්නේ? ඔහුන්ගේ මනසේ ඒ මුලාව හේතු කරගෙන අවිජ්ජා පච්චා සංඛාරා කියලා ඒ අවිජ්ජාව මුල් කරගෙන සංඛාර හට ගන්නවා. මොනවද සංඛාර කිව්වේ? කර්ම ශක්තිය. පුඤ්ඤාවි සංඛාරා, අපුඤ්ඤාවි සංඛාරා, ආනේඤ්ඤාවි සංඛාරා, අයං උච්චති සංඛාරා. සංඛාර කියන්නේ පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනේඤ්ඤාවි සංඛාර. පින්, පව් සහ ආනේඤ්ඤාවි සංඛාර කියන්නේ ලෝකෝත් මේ අරූපාවචර කුසලය. දැයි ගැන කතා කරන්න නැතුව විමු අපි මේ වෙලාවේ. අපිට පින්පව් විතරක් කතා කරාම ඇති මෙතන. පින්පව් කවුරුද දන්නේ පින්පව්? එහෙනම් ඔබේ මනසේ පින්පව් දෙකම රැස් වෙන්නේ මක් නිසාද? මෙන්න මේ කාමයේ සැපයි කියන මානසිකත්වයේ මුල් කරගෙන. අවිජ්ජා පත්‍යා සංඛාරා. සංඛාර නොහොත් කර්ම ශක්තිය. චේතන හම්බෙක්කවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසාවා. එහෙනම් මනසේ හටගන්න රාග දේශ මොහ චේතනා තමයි කර්ම කියන්නේ, කර්ම ශක්තිය කියන්නේ. කර්ම ශක්තිය ජනනය වෙන්නේ රාග දේශ මොහ චේතනා තුලින් මනසේ. එහෙනම් ඒ රාග දේශ මොහ චේතනා උපද්දන්නේ කුමක් විසින්ද? ඔබ තුල පවතින අනෝබෝධයේ විසින්. දෙවියෙක් බ්‍රහ්මෙක් අපේ ජීවිත තීරණය කරන්නේ අපේ මෝඩකම තමයි සසර රැගෙන යන්නේ. එහෙනම් අවිජ්ජාව කියුවේ මොකද්ද? මෙන්න මේ කාමය ආස්වාදයේ සැපයි කියන මුලාසහගත මානසිකත්වය. එහෙනම් අන්නේ මුලාසහගත මානසිකත්වය තමයි අවිජ්ජාව. ඒකේ දුක්ඛේ අඥානං කිව්වේ ඒකයි. එහෙනම් දුක ගැන දන්නේ නැහැ කිව්වේ අන්නේ ඒකයි. එහෙනම් දුක ගැන දන්නේ නැහැ කිව්වේ විඳින දුක ගැන දන්නේ නැහැ කියන එක නෙවෙයි. ආර්ය උත්තමයේ දුක වශයෙන් පෙන්වන අර්ථය දන්නේ. අන්න එතකොට කිව්වා යාට දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ වෙලා නැහැ. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය ප්‍රමුඛ දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වුණා මොකද වෙන්නේ? අන්න දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං. එහෙනම් ලෝතුරු බුදු පියාණන් වහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය වශයෙන් පෙන්වා දෙන අර්ථය දකිනෝ ජීවිතේ. දැක්කට පස්සේ මොකද වෙන්නේ? අර අනෝබෝධයේ මනසින් පහ වෙනවා. අවිජ්ජා නිරෝධ. අවිජ්ජා නිරෝධ නාමක දෙන අවිජ්ජා නිරෝධ සංඛාර නිරෝධෝ. කරුමේ අවසන් වෙනවා. දැන් ඔය විඳින කරුමේ, දැන් මේ ලංකාවෙන් එක්සත් රාජධානියට ආවා, කරුමෙන් නිදහස් වුණාද? නෑනේ. දැන් හෙට යන්න පුළුවන් අපට ඕනනම් ඇමරිකාවට. කරුමෙන් නිදහස් වෙයි කියලා හිතන් ඉන්නේ. අර ඇමරිකාවෙ ඉන්න ඕන තරම් අපේ ශ්‍රාවකයෝ දිල්ලන් මාත්‍යමින් අහල බලතා කරුමෙන් නිදහස් වුණාද කියලා. කවුරු හරි හෙට ගිහුවත් එහෙම හන්දට ගියාම කරුමෙන් නිදහස් වෙනවා කියලා ඔබ හන්දටත් යනවාද? අන නුවණින් කල්පනා කරලා බලන්න. කරුමෙන් නිදහස් වෙන්නේ කොහමද? අනවබෝධයෙන් නිදහස් වුණහම. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන දුක්ඛාර සත්‍ය අවබෝධ කරගන්න ඕන. එහෙනම් ලෝකය සැපයි කියලා සම්මත කරගත්ත ඒ කාමය, ඒ ආස්වාදය, ඒ ආස්වාද ලබා දෙන අරමුණු මෙන්න මේ සියල්ල දුකයි කියලා බණහල අවබෝධ කරගත්තොත්, නිකං අවබෝධ කරගත්තට හරියන්නේ නැහැ. මේ හේතුඵල ධර්මයට අනුව අවබෝධ කරගන්න ඕන. මේ පටිසමුපාදය ගැන මේ හේතුඵල ධර්මයට අනුව අන්න එතකොට පේනවා. එහෙනම් මෙන්න මේ කාමයේ සැපයි කියන, මෙන්න මේ ආස්වාදයේ සැපයි කියන මානසිකත්වය මනසේ බලපවත්වන තුරු අවිජ්ජා පත්‍යා සංඛාරා, සංඛාර පත්‍යා විඥානං. කර්ම ශක්තිය ගොඩ නැගෙනවා. ඒ කර්ම ශක්තියෙන් විඥාන හදනවා. ඒ විඥාණයෙන් නාම රූප හදනවා. ඒ නාම රූප වලින් හැකන නාසය දිව ශරීරේ මනස කියන සලායතන හදනවා. අවිජ්ජා පත්‍යා සංඛාර, සංඛාර පත්‍යා විඥානං, විඥාන පත්‍යා නාම රූපං. ඒ සලායතන නිසා
ඉස්පර්සය හයාකාරයෙන් සකස් වෙනවා සලාතන පච්චා පස්සෝ. ඒ ඉස්පර්සය නිසා පස්සපච්චා වේදනා කියලා වේදනාව සකස් වෙනවා හයාකාරයකින්. සෝමනස්සාගත සුඛ වේදන නොහොත් ඇහෙන් කනින් නාසෙන් දිවෙන් ශරීරයෙන් මනසින් ලබන ආශ්වාදේ නිර්මාණය වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? වේදනා පච්චා තණ්හා, ඒ ආශ්වාදයට හිත ඇලෙනවා. තණ්හාවගේ ආලය හට ගන්නවා ඒ ආශ්වාදය ගැන. අන්න වේදනා පච්චා තණ්හා. ඊට පස්සේ මොකද වෙන්නේ? තණ්හා පච්චා උපාදානං. ඊට පස්සේ ඒ තණ්හාව නිසාම උපාදානීය ගතික සත්වයක් නිර්මාණය වෙනවා ආත්භවය ඇතුලේ. පංච උපාදානස්කන්ධේ චන්දරාගෙන් බැඳිච්ච. එනිසා මොකද වෙන්නේ? උපාදාන පච්චා භවෝ, අන්නේ සත්වයා තුල කර්මය රැස් වෙනවා. නැවත නැවත අන්න කර්ම භවයේ පිහිටනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? භව පච්චා ජාති. ඊට පස්සේ ඒ කර්ම භව හේතුවෙන් ජාති හට ගන්නවා. ජාති පච්චා ජරා මරණං, ශෝක පරිදේවාන දුක්ඛ දොමනස උපායස සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. අන දුක්ඛස්කන්ධේ සමුදය වෙනෝ ඒ ඇසුරෙන්. අන බලන්න, එහෙනම් දුක්ඛස්කන්ධේ මූල හේතුව මොකද්ද? අවිජ්ජාව. අවිජ්ජාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය නොදැනීම, අනවබෝධය. චතුරාර්ය සත්‍ය තුළ දුක්ඛාර්ය සත්‍ය කියන්නේ කුමක්ද? මෙන්න මේ ලෝකයා සැපයි කියලා සම්මත කරගත්ත කාමයේ ආස්වාදය. සැපයි කියලාම හිතන් ඉන්නෝ නම් තමනුත් අන්න තමන් ඉන්නේ අවිජ්ජාව තුළ. බණ අහලා නැහැ අද වෙනතුරු හරියට. බණ ඇහුවට මොන බණ ඇහුවත් තාම අවබෝධෙලා නැහැ ඒ ධර්මය. එහෙනම් ඇත්තටම ගියොත් එහෙනම් යථා ධර්මය ඇහිලම නැහැ. එහෙනම් යථා ධර්මය ඇහුණා නම් ඔය පටිච්ච සමුප්පාදය කියන හේතුඵල ධර්මය ඔබට වැටහෙන්න ඕන. එහෙනම් අන්න ඒ යථා ධර්මය ඇහුවා දැන්. දැන් එතකොට මොකද වෙන්නේ? අන්න වැටහෙනවා. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය යනු ලෝකයා මේ කර්මයේ පිණිස හේතු වන කාමයේ සැපයි කියලා හිතන් ඉන්නවා. අන්නේ කාමය දුක වශයෙන් දකින ඥානය දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛේ ඥාන. අන්න ඥානයක් ඒක. ඒක මේ ඥානයක්, විශේෂයෙන් හටගන්න ඥානයක්. සත්‍ය ඥාන පහළ වෙන්න පටන් ගන්නවා. ඇත්ත දකින ඥානය ඇති වෙනවා බණහගෙන යනකොට, මේ හේතුඵල ධර්මයේ පේනකොට. අන්න එතකොට ඥානය උපදිනවා. අන්න යම්පරේ දුක්ඛතෝ යම්පරේ සුඛතෝ අහෝ තද්‍රියහ දුක්ඛතෝ යම්පරේ දුක්ඛතෝ අහෝ තද්‍රියහ සුඛතෝ විද්දු. මේ ධර්මයේ නොදන්නා වූ පෘථග්ජනයා යමකට සැපයි කියයිද ආර්ය උත්තමයේදීට දුක්ඛ කියනවා. මේ ධර්මයේ නොදන්නා වූ පෘථග්ජනයා යමකට දුකයි කියයිද ආර්ය උත්තමයේදීට සැප කියනවා. එහෙනම් පෘථග්ජනයා කාමයට සැපයි කියනවා, කාමෙන් වෙන්වීමට නෙක්ඛම්මයට දුකයි කියනවා. ආර්ය ශ්‍රාවකයා කාමයට දුකයි කියනවා, කාමෙන් වෙන්වීමට නොහොත් නෙක්ඛම්මයට සැපයි කියනවා. එහෙනම් පෘථග්ජනයාගේ චින්තනය මොකද්ද? කාමය සැපයි, කාමෙන් වෙන්වීම දුකයි. ආර්ය චින්තනයේ කුමක්ද? කාමය දුකයි, කාමෙන් වෙන්වීම සැපයි. අන්නේ ලෝකෝත්තර චින්තනය ඇති වෙච්ච ගමන් ඔබ දුක්ඛාර සත්‍ය අවබෝධ කරගත්තා වෙනවා. ඒ සමගම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? අවිජ්ජා නිරෝධ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං අයං උච්චති සම්මාදිට්ඨි. අන්න ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත් වෙනවා. දිට්ටි සම්පන්න පුද්ගලයා වෙනවා. මෙන්න මේ කිව සෝතාපන්න පුද්ගලයා බවට පත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ අවබෝධය තුළ ඔහු ජීවත් වෙනකොට ඒ අවිජ්ජාව මනසින් දුර වෙලා යනවා. අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ. අන කර්ම ශක්තිය කර්මය අවසන් වෙනවා. මෙතෙක් කල් සසරේ ගෙව්ව කර්මේ උන් අවසන් වෙනවා දැන්. ඔන්න කර්මෙන් නිදහස් වෙන ධර්මයයි ලෝතුරු බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඤ්ඤා නිරෝධෝ, විඤ්ඤා නිරෝධා නාම රූප නිරෝධෝ, නාම රූප නිරෝධා සලආයත නිරෝධෝ, සලආයත නිරෝධා පස්ස නිරෝධෝ, පස්ස නිරෝධා වේදන නිරෝධෝ, වේදන නිරෝධා තණ්හා නිරෝධෝ, තණ්හක්ඛයෝ නිබ්බාණං, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදානීය ගතික සත්‍ය අවසන් වෙනවා. උපාදාන නිරෝධා භව නිරෝධෝ. ඒ උපාදානීය ගතික සත්‍යයේ අවසානියත් එක්ක කර්ම භව නිරෝධ වෙනවා. දැන් මොකද වෙන්නේ? භව නිරෝධා ජාති නිරෝධෝ. භවය නිරෝධ නම් එතන ජාතිය නිරෝධයි. එහෙනම් ජාතිය කියන්නේ කර්ම භවය අවසන් නම් කර්මය රැස් වෙන්නේ නැත්නම් නැවත ආ ජාතියක් හටගන්නේ නැහැ. එහෙනම් භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං, ශෝක පරිදේවානං, දුක්ඛ දෝමනස උපායාස අනිරුද්ධාන්ති. ඒව මේ තස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. නිරෝධෝ නිබ්බාණං, නිබ්බාණං පරමං සුඛං. ඔන්න හේතුඵල ධර්මයේ